නෙත් අසපුව අයිපවන් සෝදායක සන්ධ්‍යාවක් හැම දෙනාටම සිත්නෙත් අසපුව සදහම් වැඩසටහන ආරම්භ කරන්නටයි අප අදත් සුපුරුදු ලෙස මෙලෙසින් සූදානම් වන්නේ. රාත්‍රී 7 සිට 9 දක්වා පැවැත්වෙන මේ සදහම් වැඩසටහන තුළ පළමු පෑය තුළ ධර්ම දේශනාවට යොමු වී ඉන්නනතුරුව ධර්ම සාකච්ඡාව තුළ ධර්ම දේශනාවේ කාරණා විග්‍රහාත්මකව තවත් සාකච්ඡා කර ඔබට දහම් නැනස තවදුරටත් පුරුතුල කරගන්නට අවස්ථාව උදා කර දීම අපේ අපේක්ෂාව. අද සිත්නෙත් අසපුව සදහම් වැඩසටහන වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේව අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවස ඔබ හැම දිනාම බොහොම සද්ධාවෙන් සිත්නෙත් අසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන සූදානම් වෙච්ච මොහොත. ඉංගතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ බැරැන්ඩුව ලෙල්ලු පිටිය පදිංචි සිරිසේන වරාගොඩ මහත්මයතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද අපි මරණාසන්න මොහොතක මේ සිහිය රැකගන්නේ කොහොමද? අපේ සිහියේ තියෙන වටිනාකම, ඒ වගේමයි සිහිය දුර්වල වුණාට පස්සේ මොන වගේ අවාසනාවන්ත ඉරණමක්ද කෙනෙකුට අත් වෙන්න පුළුවන්. සිහි මුලා වෙලා සිහිය දුර්වල වෙලා කෙනෙක් මිය ගියාට පස්සේ මොන වගේ උපතකටද ඇදිලා යන්නේ? මෙන්න මේ කාරණා කීපය අද අපි ධර්මානුශාසනාව තුළ විමසලා බලන්න උත්සාහයක් ගමු. පින්වතුනි සිහිය කියලා කියන්නේ අපේ මනසට තියෙන රැකවරණය. අපේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයෙන් වැදගත්ම ඉන්ද්‍රිය තමයි මනස. මනෝ පුබ්බංගමා ධම්මා. මේ හැම දෙයක්ම මනස මුල් කරගෙන තමයි සිදුවෙන්නේ. මනස මුල් කරගෙනයි හැම දෙයක්ම පවතින. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට උන්නාබ කියලා බ්‍රාහ්මණෙක් එනවා. මේ උන්නාබ කියන බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණය එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති මේ පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ තමයි කිව්වා මනස. මොකද ඔහු බුදුරජාන් වහන්සේගෙන් අහනෝ, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකද්ද? දැන් ඔබ හිතන්න, ඇහැට ගෝචර වෙන්නේ රූප, කනට ගෝචර වෙන්නේ ශබ්ද, නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ, දිවට ගෝචර වෙන්නේ රස, කයට ගෝචර වෙන්නේ පහස. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තමයි පවතින. ඒ කියන්නේ ඇහෙන් රූප විතරයි. ඇහෙන් ශබ්ද අහන්න පුළුවන් කමක් නැහැ. ඇහැට ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ. ඇහැට රස දැනෙන්නෙත් නැහැ. ඇහැට පේන්නේ රූප. කනට ඇහෙන්නේ ශබ්ද. කනට රූප පේන්නෙත් නැහැ, ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ, පහස දැනෙන්නෙත් නැහැ, රස දැනෙන්නෙත්. කනෙන් අහන්නේ ශබ්ද. එතකොට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් පහක් තියෙන. මෙන්න මේ පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ තමයි කියව මනස. දැන් ඔබ හොඳට විමසලා බලන්න, අපි ඇහෙන් දකින දේවල් මනස පිළිසරණ කරගන්න, කනෙන් අහන දේවල් මනස පිළිසරණ කරනවා, නාසයට දැනිච්ච දේ මනස පිළිසරණ කරගන්නවා, කයට දැනිච්ච දේ, දිවට දැනිච්ච දේ මනස පිළිසරණ කරනවා. ඒ නිසා තමයි අපිට අවුරුදු ගානකට පස්සේ හරි ඇහෙන් දැකපු දේවල් මම මේක දැකලා තියෙනවා, එදා මෙයා මේ වගේ නෙමෙයි, ඒ කාලේ අපි දැක්කේ මේ විදිහට. එතකොට අපිට අවුරුදු ගානකට පස්සේ හරි ඒ දැකපු දේවල් සිහි කරලා ගලපලා සංසන්දනය කරලා ඒ අනුව විමසන්න පුළුවන් ඇහෙන් දකින දේවල්
මනස පිළිසරණ කරගන්න නිසා. කනට ඇහෙනදී මනස පිළිසරණ කරගන්න. අපි සමහර වෙලාවට කියනවා යා ඒ කාලේ කිව්ව ওই කතාව නෙමෙයි, එදා මා එක්ක කිව්වේ මේ විදිහට. එතකොට අපිට ඒ කාලේ කියපු දේවල්, අද කියන දේවල්, එදා කියපු දේවල් මේ සියල්ල ගලපලා විමසලා බලන්න පුළුවන් කනට ඇහෙනදී මනස පිළිසරණ කරගන්න නිසා. ඒ වගේමයි නාසයට දැනෙනදී මනස පිළිසරණ කරගන්න. දිවට දැනෙන දේවල් මනස පිළිසරණ කරගන්න. ඒ වගේමයි කයට දැනෙච්චදී සීතල, රසණීය, උණුසුම, කයට දැනෙච්ච පහස, ඒ කාලේ මෙහෙමයි, අද මෙහෙමයි. එතකොට මේ සියල්ල මනසේ තැම්පත් වෙනවා. මනස තමයි පිළිසරණ කරගන්නේ. එතකොට මේ බමුණා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය කියන පංච ඉන්ද්‍රියංගේම පිළිසරණ මනසයි. උන්නාබ කියන බ්‍රාහ්මණේ ආයිමත් ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තරම් වැදගත් මනසට තියෙන පිළිසරණ මොකද්ද? මනසට තියෙන පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ උන්නාබ මනසට තියෙන පිළිසරණ තමයි සිහිය, සතිය. එහෙනම් මනස කියන්නේ සිහිය පිළිසරණ කරගෙනයි පවතින. මනසේ රැකවරණේ තමයි සිහිය, සතිය. දැන් ඔබ හිතන්න, අපි ඇහෙන් දැකපු දේවල් සිහි කර කර තමයි ආපහු මතකෙට ගන්න. කනින් අහපු දේවල් සිහි කර කර තමයි මතකෙට ගන්න. අපි කියනවා සිහි කරන්න, මතක් කරලා ගන්න. ඇයි වාට මතක නැති වා සිහි කරන්න? ඊළඟට නාසයට දැනිච්ච දේවල්, කාපු බීපු දේවල්, ඔය හැම දෙයක්ම සිහි කර කර තමයි මතකෙට ගන්න. ඒ නිසා අපේ සිහිය හොඳට පවතිනවා කියන්නේ මේ ඇහෙන් දැකපු දේවල්, කනින් අහපු දේවල්, නාසයට දැනිච්ච දේවල්, ඉන්ද්‍රියන් ඔස්සේ ගත්ත අරමුණු ගැන තියෙන ඒ මතකය. අපිට සිහිය දියුණුයි කියන්නේ හොඳ දියුණු මතකයක් අපිට තියෙනවා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරාම උගන්වන්නේ මෙන්න මේ මනසේ රැකවරණය වන සිහිය දියුණු කරගන්න වැඩපිළිවෙල. ඔබ දන්නවා හැම බුදු කෙනෙක්ම දේශනා කරන අවිදහිත දේශනාවක් තමයි සතර සතිපට්ඨාන දේශනාව. පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා පවා අත් නොහැර දේශනා කරන, හැම බුද්ධ ශාසනිකම හැම බුදු කෙනෙක්ම දේශනා කරන දේශනාවක් හැටියටයි සතර සතිපට්ඨාන දේශනාව විස්තර වෙන්නේ. සතර සති, සති කියන්නේ සිහිය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර ආකාරයකට සිහිය පිහිටවල සිහිය දියුණු කරගන්න ආකාරයයි මේ භාවනා තුල ගන්නන්. බලන්න සතිපට්ඨානි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි, එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස් නිසා අපිරිසිදු වෙලා ඉන සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්ච කිරියයි. නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. දැන් බලන්න සිහිය දියුණු කිරීම සතර සතිපට්ඨානේ. අපේ මනසට තියෙන සිහිය දියුණු කරගත්තා කියන්නේ එකම නිවන් මග්. ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ. ඒ වගේම කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙච්ච හිත, රාග, ද්වේෂ, මෝහ ආදී මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා තියෙන හිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න තියෙන මාර්ගයත් සිහිය දියුණු කිරීමමයි, සතර සතිපට්ඨානෙ වැඩිමමයි. ඒ වගේම කායික දුකක්, මානසික දුකක් ඔබ විඳිනවා නම් කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න නිබ්බානස්ස සච්ච කිරියයි, නිවන සාක්ෂාත් කරගන්න තියෙන මාර්ගය. ඒ නිසා පින්වතුනි, ඔබ සතර සතිපට්ඨානෙ වඩනවා නම්, ඔබ සිහිය දියුණු කරන කෙනෙක් නම්, ඔබේ සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න ඔබට හොඳ මතක ශක්තියක් පවා වර්ධනය වෙනවා. දැන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අය අතර අධ්‍යාපනය ලබන දරුවෝ, පාසල් දරුවෝ, විභාගවලට පෙනී ඉන්න අය, මේ අය පවා හොඳට තේරුම් ගත යුතු දෙයක් තමයි ඔබේ මතකය එන්න එන්න දියුණු කරගන්න තියෙන ක්‍රමය තමයි ඔබ සතර සතිපට්ඨාන භාවනාවක හිත පුරුදු කර ගැනීම. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර සංයුත්ත නිකායේ තියෙන නීවරණ ගැන, පංච නීවරණ ගැන දේශනා කරපු දේශන රැසක්, නීවරණ සංයුක්තේ. එහි සඳහන් වෙනවා අනීවරණ කියලා දේශනාව. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් කියලා. අකුසල රාශියක් හිතේ හටගන්න. දැන් ඔබ හිතන්න, ඔබ සිහිය දියුණු කරලා හිතේ එක කරගෙන නැත්නම්
හැම වෙලාවෙම ඔබේ හිත පවතින්නේ ඔය පංච නීවරණත් එක්කමයි. හිත නොයේ කාමච්ඡන්ද පංච කාම අරමුණු ඔස්සේම හිත දුවනවා. හැම වෙලේම ව්‍යාපාදී තරහව කේන්තිය වෛරය හැම වෙලේම මතුවේවි අරමුණු එක්ක ගැටි ගැටි හිත පවතිනවා. ඊළඟට අලසකම කම්මැලි ගතිය නිදිමත තීන මිද්දේ ඒ විතරක් නෙමේ උද්දච්ච කියන්නේ හිතේ විසිරීම. හිත නොයේ අරමුණු ඔස්සේ විසිරෙන. එහෙම විසිරෙන්න කෙනෙක් පසුතැවෙනවා. අයියෝ මට මේක කරගන්න බෑ. මට මේ වැඩ කර නැතිව මතක් වෙන මගේ හිත අවුල් වෙලා විසිරිලා. එතකොට මේ වගේ පසුතැවෙන්න තව තවත් හිත විසිරෙන. උද්දච්ච කොක්කොච්ච. ඊළඟ එක තමයි විචිකිච්ඡාව. තුනුරුවන් ගැන හැම දෙයක් ගැනම සැක ඇතිවෙන. බුද්ධ ආදී අටතැන් ගැන ඇතිවන සැකේ. මෙන්න මේ කාරණා හිත කෙලෙස් අරමුණු ඔස්සේ දුවනවා. තරහ ව්‍යාපාදිය ඔස්සේ දුවනවා. හිත ඇකිලෙනවා, කම්මැලි, අලසයි. හිත විසිරෙනවා, පසුතැවෙනවා, සැක කරනවා. මෙන්න මේ කාරණා ඔස්සේ තමයි හිතක් හැම වෙලාවෙම පවතින. එතකොට මේ පංච නීවරණ නිසා මොකද වෙන්නේ? අනීවරණ සූත්‍ර බුදුරජාන් වහන්සේ පෙන්නනවා පඤ්ඤාය දුබ්බලීකරණ. කෙනෙක්ගේ ප්‍රඥාව දුබල කරලා දානවා. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් වෙනවා. අචක්කු කරන කෙනෙක්ගේ දහම් මැස නැත්තර නැති වෙලා යනවා. ඒ නිසා මතක ශක්තිය නැති වෙනවා කියන කෙනෙක්ගේ සිහිනුවන දුර්වල වෙලා යනවා. අන්න පංච නීවරණ නිසා සිද්ධ වෙන දේවල් සිහිය දුර්වල වෙනවා, කල්පනාව අඩු වෙනවා, නුවණ නැති වෙනවා, දහම් මැස නැති වෙලා යනවා, කෙනෙක් මෝඩයෙක් බවට පත් වෙනවා, අඥානෙක් බවට පත් වෙනවා. එහෙමනම් පින්වතුනි යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ වඩනවා නම් එයාගේ ප්‍රඥාව දියුණු වෙනවා, එයාගේ දහම් මැස වැඩෙනවා, එයාගේ සිහිනුවන වැඩෙනවා, එයාගේ මතක ශක්තිය වර්ධනය වෙනවා. අන්න ඒ නිසා ඔබ සිහිය දියුණු කරන්න මේ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. සතර සතිපට්ඨානේ වඩනකොට භාවනා වඩන කෙනාගේ සිහිය දියුණු වෙලා ඒක ඉන්ද්‍රියක් වෙනවා. ඒකට අපි ධර්මයේ කියන සති ඉන්ද්‍රි. ඊළඟට යා ඒ සිහිය දියුණු කරගෙන යනකොට ඒක ධර්මාවබෝධයේ අංගයක් හැටියට බලයක් බවට පත් වෙනවා. සති බලං බල ධර්මයක් බවට පත් වෙනවා. සති සම්බොජ්ජංගේ ඒ සිහිය නිවන් අවබෝධයේ අංගයක් හැටියට වැඩෙනවා. ධර්මාවබෝධයේ අරමුණු කරගෙන හිත වැඩෙනවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් බවට පත් වෙනවා. සම්මා සති. එතකොට හිතන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර සතර සතිපට්ඨාන, ඊළඟට සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉරදීපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ උගන්වන හැම තැනකම සම්මා සති කිව්වත්, සති සම්බොජ්ජංගය කිව්වත්, සති ඉන්ද්‍රිය කිව්වත්, සති බලය කිව්වත්, සතර සතිපට්ඨානය කිව්වත් මේ හැම තැනම උගන්වන්නේ සිහිය දියුණු කරගන්න ක්‍රම ගැන. ඒ නිසා අපි සිහිය දියුණු කරගත්තේ නැත්නම් අවාසනාවන්ත ඉරණම් වලටපත් වෙනවා. අපි දකිනවා බොහෝ පිරිසක් ඔබ හිතන්න ඔබ අධ්‍යාපනය ලැබුවා කියලා, ඔබ විභාග පාස් කරා කියලා, ඔබ කොච්චර අධ්‍යාපනයෙන් උගතෙක් වුණත් ඔබ ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක්, විද්‍යාඥයෙක්, බොහෝම උගතෙක්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. තාක්ෂණීය පැත්තෙන් හැම දෙයකින්ම ඔබ උගතෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට සතර සතිපට්ඨානේ වඩලා නැත්නම් සිහිය දුර්වල වෙන එක ඔබේ උගත්කමෙන් වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි සිහිය රැකෙන්නේ සතර සතිපට්ඨානේ වඩන කෙනාටමයි. අපි දකිනවා සමාජය තුළ සමහර පුද්ගලයෝ ඉන්නවා තරුණ කාලේ හොඳට ඉගෙන ගන්න. පොත්පත් කියවනවා, ඉගෙන ගන්නවා, මහන්සි වෙනවා, විභාග පාස් කරනවා, සමාජ ඉදිරියට යනවා. ඊළඟට මැදි වයසේ එනකොට බොහොම වගකීම් ඇතුව ව්‍යාපාර ආරම්භ කරනවා. එක්කෝ තමන් කරන රැකී රක්ෂාවල හොඳ පරිශන කරලා ඒවැ ඉදිරියට යනවා, ඉහළට යනවා. හොඳ බුද්ධිමත්ව තමන්ගේ පෞල් ජීවිත ගත කරමින් සැලසුම් සහගතව ජීවිතයේ දියුණුව කරා යන. හැබැයි ඒ පුද්ගලයාම වයසට යනකොට කාලයක් ගිහිලා වයසට යන්න එයාම කියනවා අනේ මට දැන් ඉස්සර වගේ නෙමෙයි. මේ ඇහුවා මේ මතක නෑ කිය. අන්න එන්න එන්න ටික ටික සිහිය දුර්වල වෙනවා. එතකොට දැන් බලන්න සිහිය හොඳට තියෙන කෙනා තමයි ඇහෙන් දකින අරමුණ අනුභව කරන්නේ මනස, කනෙන් අහන දේ අනුභව කරගන්නේ මනස, නාසයට දැනෙන දේ අනුභව කරන්නේ මනස, දිවට දැනිච්ච දේ අනුභව කරන්නේ මනස, කයට දැනිච්ච දේවල් අනුභව කරන්නේ මනස. පංච ඉන්ද්‍රියංගෙන් ගන්න අරමුණු පිළිසරණ තමයි මනස. එහෙනම් මනසේ රැකවරණේ තමයි සිහිය. දැන් වයසට යන්න යන සිහිය දුර්වල කෙනාට, සිහිය දියුණු කරලා නැති කෙනාට ඇහෙන් දැකපු දේ මේ මතකනේ, කනට කියපු දේ මේ එන්න එන්න අමතකයි,
අර සිහිය දුරුවල වෙන්න දුරුවල වෙන්න අහපුදී මනසේ රැකගැනීමේ දක්ෂතාවේ නැතිවෙන. දකින දේවල් මනසේ තැම්පත් කරලා ඉවත් සිහි කරලා ඒක බලවත් කරලා ආරක්ෂා කරගැනීමේ හැකියාව නැතිවෙන. ඒ නිසා සමහරුන්ට මේ දැකපුදී මේ කවුද දරුවන්ගෙනු තම මේ කවුද කියලා අහන. ඊළඟට කෑවද බීවද මතක නැහැ. තමන් කියපුදී තමන්ට මතක නැහැ ටික. ඉන්නේ කොහෙද කියලා මතක නැහැ. සමහර අය ඉන්නවා තමන් ඇඳගෙන ඉන්න ඇඳුම ඇගේ තියෙනවද කියලාවත් මතක නැහැ. මේ විදිහට අන්ත අසරණ වෙලා සමහර අයගේ සිහිය දුර්වල වෙලා දුර්වල වෙලා දුර්වල වෙලා සිහිය විකල් වුණාට පස්සේ සත්තු වගේ තමන්ම අසූචික ලැගී ගා ගන්න ඉන්න. ඇඟේ ඇඳුම් නැතුව ඉන්න අය ඉන්නවා. එතකොට මේ සමාජෙ බොහොම උගත් හැටියට බුද්ධිමත්ව හැටියට සමාජෙ බොහොම නුවණින් කල්පනාවෙන් වැඩ කරලා සමාජෙ ඉදිරියෙන් හිටපු මිනිස්සු. හැබැයි වයසට යන්න යන්න පොඩි ළමයි වගේ. මේ කියපු දේ මේ මතක නැහැ, මේ කරන දේ මේ මතක නැහැ. බොහෝම අසරණ මට්ටමකට අසරණ භාවයකට ජීවිතේ පත් වෙනවා. ඒකට එකම හේතුව තමයි සිහිය දියුණු නොකිරීම. ඊළඟට පින්වතුනි, සිහිය රැකෙන්න නම් තවත් දෙයක් උපකාර වෙනවා. ඒක විශාල පිනක් එක්ක තියෙන එකක්. ඒ තමයි සිල්වත්කම. බුදුරජාණන් වහන්සේ සිල්වත් කෙනාට සීල සම්පatti පහක් පෙන්නනවා. සිල්වත් කෙනා මහත් වූ භෝග සම්පත්තියක් ලබනවා කියන. මොකද යා දුරාචාරයට, බේබදුකමට, සල්ලාලකමට, සුරාවට, සූදුවට, පාපමිත්‍ර සේවනයට යොමු වෙලා නැත්නම් එයා හම්බ කරගන්න ධනෙ ඉතුරු වෙනවා. ඒ නිසා යා දවසින් දවස දවසින් දවස භෝග සම්පත්තියෙන් දියුණුව කරා යන කෙනෙක්. ඊළඟට සමාජයේ විශාල කීර්තියක් ලැබෙනවා සිල්වතාට. මිනිස්සු කියන අසවල බොහෝම හොඳ කෙනෙක්, ගුණ යහපත් කෙනෙක්, කාටවත් කරදරයක් නැති මිනිස්සෙක්, හොඳ සිල්වතෙක්, මිනිස්සු ප්‍රශංසා කරන. ඊළඟට සිල්වත් කෙනාට පිරිසක් අතර විසරදව ඉන්න පුළුවන් කියන. එයාට බයක් නැහැ. දැන් මාව අහුවෙයිද, මගේ වැරදි එළිවේයිද, මං ගැන කියයිද, එහෙම බයක් ඇති වෙන්නේ නැහැ සිල්වතාට. එයාට සමාජයේ විසරදව ඉන්න පුළුවන්. හතරවෙනි දිට්ඨ ධම්ම වේදනී ආනිසංසය. දැන් අර කියපු මහත් වූ භෝග සම්පත්තියක් ලැබීම, සමාජයේ විශාල කීර්තියක් ගෞරවයක් ලැබීම දිට්ඨ ධම්ම වේ. ඒවා මේ ජීවිතේම ලැබෙන දේවල්. පිරිසක් අතර විසරදව පෙනී සිටි මෙලව ලැබෙන දේවල්. එතකොට මෙලවම ලැබෙන ඊළඟ ආනිසංසය තමයි සිල්වත් කෙනාට බුදුරජාණන් වහන්සේ සීල සම්පatti අතර පෙන්නනවා. හතරවෙනි කාරණේ හැටියට මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නේ නැහැ කියන සිල්වත් කෙනා. එයා සිල් රැකපු සීලමේ පිනෙන් එයාගේ සිහිය ආරක්ෂා වෙනවා. අන්න සිහිය රැකෙන්න නම් එයා හොඳ සිල්වත් ජීවිතයක් ගත කරලා නම්, එයා සීලවන්ත නම් එයාගේ සිල්වත්කම නිසාම සිහිය රැකෙනව ආරක්ෂා වෙන. අන්න සිහිය රැකෙන තව එක දෙයක් තමයි සිල්වත් ජීවිතයක් ගත කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔබ අහලා ඇති පිරිවානා පොත් වහන්සේ තුල සඳහන් වෙනවා මෙත්තානිසංස සූත්‍ර. මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස 11ක් එහි සඳහන් වෙනවා. එයින් 10වෙනි එක හැටියට සඳහන් වෙන්නේ මෛත්‍රී භාවනාව වැඩුවොත් මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නේ නැහැ කියන. අන්න සිහිය රැකෙන තවත් ප්‍රබලම පිනක් තමයි මෛත්‍රී භාවනාව වැඩි. පිංගතුනි ඔබ හිතන්න, පින ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. දාන, සීල, භාවනා. ඒ තමයි ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව. එතකොට මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර දානීයට වැඩිය විශාල පිනක් සීලේ. ඊටත් වැඩිය පින අතර අග්‍රම පිනක් තමයි භාවනාව. භාවනාව අතර පින වැඩෙන පුණ්‍යවන්තම භාවනාව හැටියට පෙන්නුවේ මෛත්‍රී භාවනාව. සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ කෙනෙක් වඩනවා නම් අන්නේ කෙනා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ එයා අග්‍ර පිනක් රැස් කරන. උපමාවකට බුදුරජාණන් වහන්සේ පෙන්නුව අහස උසට දානි කන්දක් පූජා කරනවට වැඩිය එළ දෙනෙක්ගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සිත වඩනවා නම් විශාල පිනක් රැස් වෙනවා. එතකොට අපිට පේනවා මේ වගේ උපමාවලින් පෙන්නුවේ මෛත්‍රී සිත වැඩීමේ ආනිසංස. එතකොට මේ පිනේ බලය නිසාම මෙලව ලැබෙන දිට්ඨ ධම්ම වේදනී ආනිසංස අතර මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් ආනිසංස 11න් 10ක් දිට්ඨ ධම්ම වේදනීයයි. ඒ 10ෙම මෙලවම ලැබෙන ආනිසංස 10ක් තියෙන මුල. අන්තිමට 11 වෙනියට විස්තර වෙන්නේ මරණින් මත්තේ බඹලව උපදිනවා. ඒක පරලව. එතකොට 10වෙනි එක හැටියට පෙන්නවා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන කෙනා මරණාසන්න වෙනකොට සිහිය දුර්වල වෙන්නේ, සිහිමුලා වෙන්නේ නැහැ කියන. එහෙනම් ඔන්න අපි සිහිය රැකෙන ප්‍රධානම කාරණා කීපයක් අතර
මෛත්‍රී භාවනාව හොඳට වඩනවනම් ඒ පිනේ සිහිය රැකෙන. ඔබ හොඳ සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් සීලානිසංසයක් හැටියට සීලමේ පිනෙන් ඔබේ සිහි ආරක්ෂාවෙන. ඊළඟ එක තමයි සතර සතිපට්ඨානෙ වඩලා. සති ඉන්ද්‍රිය, සති බලය මේ විදියට සිහිය ඉන්ද්‍රියක් හැටියට බලධර්මයක් හැටියට ඔබ පුරුදු කරගත්ත කෙනෙක් නම් ඔබ හොඳට භාවනාවක හිත පුරුදු කරගත්ත කෙනෙක් නම් ඒ පිනෙන් ඔබේ සිහිය රැකෙනවා. ඒ නිසා සිහිය කියන්නේ දියුණු කරගත්ත යුතු දියුණු කරගන්න පුළුවන් දෙයක්. පින්වතුනි තව පැත්තක් තියෙනවා. ඒ තමයි කෙනෙක් අපේ හිතම හොඳ සිහි මුලා වෙන්න පුළුවන් කාරණා. දැන් ඔය කිව්වේ සිහිය රැකෙන හැටි. එහෙනම් සිහිය මුලා වෙන්න පුළුවන් කාරණා තමයි දුස්සීල වීම තුල කර්ම විපාකයක් හැටියට, ditta dhamma වේදනීය විපාකයක් හැටියට මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්න පුළුවන්. ඊළඟට මෛත්‍රී භාවනාව වඩලා නැත්නම්, එයා හිත පුරුදු කරන්නේ නැත්නම් ද්වේෂයෙන්, වෛරයෙන්, තරහෙන්, කේන්තියෙන්ම නම් හැම වෙලාවෙම හිත පවත්වන්නේ එහි අකුසල විපාකයක් හැටියට මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්න පුළුවන්. ඊළඟට යමෙක් සිහිය පුරුදු කරලා සතර සතිපට්ඨානෙ වඩලා නැත්නම් ඒත් සිහිය මුලා වෙන්න පුළුවන්. පින්වතුනි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ තමයි කායික රෝගයක් හැටියට සිහිය මුලා වෙන්න පුළුවන් කොච්චර සිල්වත් වුණත්, කොච්චර භාවනා කරත්, කොච්චර හිත වඩලා තිබුණත් ලෙඩ හැදෙන එක කයට වළක්වන්න බෑ. ඒක රෝගයක්. හැබැයි මතක තියාගන්න, අකුසල විපාකයක් හැටියට දුස්සීලකමින් සිහි මුලා වුණොත් අසම්මෝල් හෝ කාලං කරෝති නිරයන්කි. සිහි මුලා වෙන කෙනා මරණින් මත්තේ අපායට වැටෙනවා. එතකොට සිහිය මුලා වුණාට පස්සේ අකුසල් බලවත් වෙලා අර වගේ ද්වේෂයෙන්, වෛරයෙන් ඉඳලා දුස්සීලකම් කරලා අකුසල විපාකයක් හැටියට සිහි මුලා වුණොත් ඒ සිහි මුලා වෙච්ච කෙනා කාලං කරෝති නිරයන්, මරණින් මත්තේ අපායකට වැටෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි සිහි මුලා වෙන හැමෝම අපාය යනවා කියලා ඒකෙන් කියන්න බෑ. මොකද සිහි මුලා වෙන්න පුළුවන් ඇක්සිඩන්ට් එකක් නිසා, සිහි මුලා වෙන්න පුළුවන් මොළේට වෙච්ච හානියක් නිසා. එක්ක මොළේ ගෙඩියක්, මොනවා හරි මොළේ ස්නායුවක් පුපුරලා, නහරක් පුපුරලා, එවැනි හේතුවක් මත එයාගේ අපේ හිත මොළේ ඔපරේෂන් එකක් කරා, එක්ක නහරක් පුපුරලා, මොළේ ගෙඩියක්, එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලා මොළේට හානියක් වුණා. සමහර ලෙඩ තියෙනවා, පාකින්සන් වගේ රෝග තියෙනවා, කෝමා වගේ රෝග තත්ත්ව තියෙනවා. ඒ රෝගයක් නිසා මොළේ ස්නායු මැරිලා මැරිලා එයාගේ සිහි කල්පනාව දුර්වල වෙනවා. හැබැයි එයා හොඳට සිහියෙන් ඉන්න කාලේ අපි හිතමු හොඳට පිං කරපු කෙනෙක් වෙන්න පුළුවන්, හොඳට භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්, හොඳට සතර සතිපට්ඨානෙ වඩාගත් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එහිම භාවනා කරලා සතර සතිපට්ඨානෙ වඩලා සිහිය දියුණු කරගත්ත කෙනෙකුටත් එවැනි අනතුරකින් සිහි මුලා වෙන්න පුළුවන්. ඒක පිංගතුණී එතන අනතුරක්. ඔබ මතක තියාගන්න, කෙනෙක් අපාය යන්නේ දුස්සීලකම් නිසා අකුසල විපාකයක් හැටියට අපාය යන්න පුළුවන්. ඒ අර අනතුරෙන් අපාය යනව නෙමෙයි. අනතුර කියන්නේ අපාය යන හේතුවක් නෙමෙයි. අනතුරු වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. භාවනා කරන කෙනාටත් අනතුරු වෙනවා. භාවනා නොකරන කෙනාටත් අනතුරු වෙනවා. නහරක් පුපුරනවා කියන එක ඒක සීල් රැක්කද නැද්ද කියලා නෙමෙයි, ඒක කායික දෙයක්. කෙනෙක්ගේ පීඩනය වැඩි වෙලා සමහර ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. සමහරලාට වෙනත් හේතුවක් වෙන්න පුළුවන්. මොළේ ගෙඩියක් කෙන එක, ස්නායු ආබාධයක් ඇති, ඒවා රෝග, කායික රෝග. ලෙඩ හැදෙන එක මතක තියාගන්න, අපි කවුරුත් ඉපදුනා නම් ලෙඩ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේටත් නොයේක් රෝග පීඩාවන් වැළඳිච්ච සිදුවීම් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. උන්වහන්සේට හිසේ කැක්කුමක්, කොන්දි අමාරුවක් තිබුණා කියනවා. ඒ වගේම බේලුව ගමේදී මාරාන්තික බඩේ අමාරුවක් වැළඳේ. එතකොට මේ බඩේ අමාරුව ගැන මහා පරිනිබ්බහන සූත්‍රයේ සඳහන් වෙන්නේ මාරාන්තික බඩේ අමාරුවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉවස ගන්න අමාරු, බොහෝම වේදනා සහගත බඩේ අමාරු. බුදුරජාණන් වහන්සේම බලනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා වේදනාව එන්න එන්න වැඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා ඊට පස්සේ තමයි උන්වහන්සේ චාපාල චේතිය අසලදී උන්වහන්සේ කලින්ම ආයු සංස්කාර අදිෂ්ඨාන කරගත්. ඊට පස්සේ තමයි ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරන්නේ. එතකොට අපිට පේනවා උන්වහන්සේටත් මාරාන්තික බඩේ අමාරුවක් වැළඳේ. ඊළඟට ඔබ දන්නවා මහා පරිනිබ්බහන සූත්‍රයේ කියුවා නම් බණක් හරි අහලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩින ගමන ගැන සඳහන් වෙනවා. ඒ යන මගතොටේ කලන්ති හැදෙනවා, පිපාසි හැදෙනවා. ආනන්ද කලන්ති පිපාසයි,
ඉක්මනට පැන්ටිකක් හොයාගෙන ඉන්න. ඊළඟට ධර්මයේ සඳහන් වෙන අර චුන්ද සූකරිකගේ දානෙත් වළඳලා පිරිනිවන් පාන පිටත් වෙලා වඩිනකොට අර යටපත් වෙච්ච රෝගී ආයෙමත් මතුවෙලා ලේත් සමග බඩේලිය ගියා කියන. ධර්මයේ සඳහන් වෙන්නේ ලෝහිත පක්ඛන්දිකා රෝගයේ හැටියට. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. උන්වහන්සේටත් ලෙඩ රෝග වැළඳුණා. එහෙනම් මොකද බුදු වුණත් පසේ බුදු වුණත් රහත් වුණත් කවුරු වුණත් මේ දරාගෙන ඉන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් කුණු විලා යන මේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත කුණු ශරීරයක්. ඒ ශරීරෙ ලෙඩ වෙන එක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ ලෝකේ. වයසට යන්නේක වළක්වන්නත් බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. උන්වහන්සේට අවුරුදු 80ක් වේගෙන එනකොට උන්වහන්සේගේත් වයෝවෘද්ධ භාවයක් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ටම දේශනා කරනවා, ආනන්දය, දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාගිය කරත්තයක් වගේ කියන. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පාරේ පිළිසකර කරලා අරගෙන යන්නේ යම්සේද ඒ විදිහටයි කියන. දැන් මේ කය පරිහරණය කරලා පවත්වගෙන යන. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවය උන්වහන්සේ ලෝකයාට ධර්ම දේශනාවලදී උන්වහන්සේ විස්තර කරන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අදිෂ්ඨාන කළ සංඝයා රැස් කළ දේශනා කරා, පරිපක්කෝ වයෝ මයිහං. මහණෙනි, දැන් තථාගතයන් වහන්සේ බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයයි. පහායවෝ ගමිස්සාමි, නුඹලා සියලු දෙනා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන. කතම් මේ සරණ මත්තුණු, මම මගේ පිහිට හදාගත්තා. එතකොට අපිට ඒ ගාථාවලින් පේනවා බුදුරජාණන් වහන්සේ වයසට ගියා. මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක් කියන. එහෙනම් උන්වහන්සේත් වයසට ගියා, ලෙඩ වුණා. මේ ලෝකේ උපන්නා වූ හැම කෙනෙක්ම වයසට යනවා, ලෙඩ වෙනවා. ජරා ව්‍යාධි කියන දෙක ඉපදුනා නම් උරුම වෙන ආරි සත්‍ය. ඒ නිසා පින්වතුනි, කයට ලෙඩ රෝග හැදෙනවා වගේම කෙනෙකුට සමහර වෙලාවට කායික රෝගයක් නිසා කල්පනා වඩු වෙන්න පුළුවන්. දැන් මොළයට වෙච්ච හානියක්, ස්නායු ආබාධයක්, එවැනි දෙයක් තුළ සිහි කල්පනාව දුර්වල වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම සිහිය දුර්වල වුණා කියලා ඒ හේතුවෙන් අපාය වැටෙන්නේ. අන්න ඒක ඔබ මතක තියාගන්නට ඕන. මොකද අපාය යන්නේ අකුසල විපාකයක් නිසා අකුසල් බලවත් වෙලා පවුකාරයේ අපායට වැටෙනවා මිසක්, බණ භාවනා කරපු, හොඳට සීල් රැකපු, හොඳට ගුණධර්ම පුරපු කෙනෙක් යම් හේතුවකින් ලෙඩක් හරි ඇක්සිඩන්ට් එකක් හරි එවැනි හේතුවකින් සිහිමුලා වෙලා මැරුණා කියලා ඔහු කරපු පිනෙන් තමයි අපි ඇදිලා යන්නේ සුගතියක. අපිට ඕන විදිහට යන ගමනක් නෙමෙයි. දැන් අපිට ඕන විදිහ නම් උපත කරා යන්නේ. එහෙනම් කවුරුත් දුක් සහිත ස්ථානවල උපදින්නේ නැහැ. කවුරුත් එහෙනම් දුප්පත් වෙලා උපදින්නේ නැහැ. කවුරුත් අංගවිකල වෙලා උපදින්නේ නැහැ. කවුරුත් ශරීරයේ නොයෙක් ලෙඩ රෝග පීඩා ඇතුව උපදින්නේ නැහැ. අඩු ආයුෂක් ඇතුව උපදින්නේ නැහැ. එහෙනම් හැමෝම තමන් කැමති විදිහට නම් උපදින්නේ. හැමෝම බොහොම පොහොසත්, ලස්සන, තමන්ට කැමති කැමති විදිහට පරිහරණය කරන්න පුළුවන් ආසාවල් ඇති විදිහට තමන් හිත පිහිටවල එහෙනම් උපදිනව. අනාත්මයි, තමාගේ වසඟේ පවත්වන්න බෑ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ ලක්ෂණ තුන මුළු තමන් තුළ, බාහිර දේවල් තුළ හේතු නිසා හටගත්ත මේ සංකත ධර්මයන් තුළ පවතිනවා. අන්න ඒ නිසා පින්වතුනි, ඉපදුනානම් ලිඩ වෙනවා, ඉපදුනානම් වයසට යනවා. හැබැයි ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් සිහි මුලා වෙලා මැරුණත් ඒ කෙනාට ලැබෙන රැකවරණ හතරක් සෝතානුදත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් තුළ පෙන්නනවා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, කෙනෙක් ඉන්නවා හොඳට බණ අහනවා, සුතා, ඇසූ ධර්මයේ ධාරණී කරගන්නවා, දතා, ඒ ධර්මයේ නිතර නිතර වචනෙන් පුරුදු කරනවා, වචසා පරිචිත. ඊළඟට ඒ ධර්මයේ නුවණින් විමසනවා, මනසානුපෙක්කිත. ධර්මය අවබෝධ කරගන්න ඕනෑ කියන අවංක හැඟීමෙන් ධර්මයේ දියුණු කරන කෙනෙක් ඉන්නවා. මෙයා මෙහෙම භාවනා කරනවා, හොඳට සීල් රකින්නවා, ගුණධර්ම පුරාගෙන යනකොට යම් හේතුවකින් සිහිමුලා වෙලා මැරෙනවා. එහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ එතන සිහිමුලා වෙන්නේ වෙනත් අනතුරක් වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්, රෝගයක් වෙන්න පුළුවන්, ස්නායු ආබාධයක්, ඔපරේෂන් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි මොළයට වෙච්ච හානියක්, එවැනි දෙයක් මත සිහි කල්පනාව දුර්වල වෙලා එයා මිය යනවා. හැබැයි එහෙම මිය යන්නේ හොඳට බණ අහලා, පින් කරපු, ධර්මයේ වඩපු, බණ භාවනා කරපු කෙනෙක්. එතකොට එයාගේ ජීවිතයේ පින්කම්, කුසල් දහම්, පුණ්‍ය කුසල ධර්මයන් බොහොම බලවත්.
ඒ බලවත් පිනෙන් මරණින් මත්තේ එයා අන්නෙතර දේවනිකායකට ඇදිලා යනවා කියන. අන්න ඔබ මතක තියාගන්න, සිහිය තිබුණනම් මැරෙනකොට අන්නෙතර දේවනිකායකට නෙමෙයි උපදින්නේ. එයා සිහි කරන තැන, එයා කැමතිනම් චාතුම් මහරාජිකේ, එයා කැමතිනම් යාමේ තුසිතේ නිම්මාන් රති හිත පිහිටෝල. අර දේවතානුස්සති භාවනාවේ තියෙන ආකාරයට, සංඛාර උප්පත්ති සූත්‍රවල විස්තර කරන ආකාරයට සිහිය තිබුණනම් හිත පිහිටෝල එයා කැමති තැන උපදින්න පුළුවන්. හැබැයි දැන් මේ කියන විදිහට එයා පිං කරත් භාවනා කරත් යම් හේතුවකින් මරණාසන්න වෙනකොට අනතුරක්, ඇක්සිඩන්ට් එකක්, ලෙඩක්, එවැනි දෙයක් මත සිහි මුලා වෙලා තමයි මෙයා මැරෙන්නේ. ඒ නිසා එයා අන්නෙතර දේවනිකායක උපදින. හැබැයි හොඳ සිහියෙන් පින බලවත් කරගෙන දෙව්ලොව යන දෙවිවරුත් මෙයත් අතර ලොකු වෙනසක් තියෙන. වෙනස තමයි සිහියෙන් දෙව්ලොව ඉපදුනොත් ඉපදිච්ච ගමම්ම දන්නවා තමන් පෙර කොහෙද හිටියේ, මොන වගේ පින්කන්ද කරේ, මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන විදිහටද පින් දහම් කුසල් දහම් දියුණු කරේ, තමන් මරණාසන්න වෙච්ච හැටි, සුගතියකට ආපු හැටි, පෙර වඩපු ගුණධර්ම, ඒ සියල්ල යාට මතකයි. ඇයියා සිහියේ මරණයට පත් වෙලා සුගතිය උපදින්. නමුත් මේ කියන කෙනා මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැතුව ඉඳලා අනතුරකින්, ඇක්සිඩන්ට් එකකින්, මොකක් හරි හේතුවක් නිසා එහෙම මිය ගිහිල්ලා සුගතියක උපදින කෙනෙක්, පිනෙන් සුගතියකට ඇදිලා යන. බුදුරජාණන් වහන්සේ වදාලා එයාට පෙර මතකේ නැහැ. නමුත් එයා දෙව්ලොව බොහොම සතුටෙන් ඉන්නවා, අනිත් දෙවිවරු එක්ක බොහොම විනෝද වෙනවා, දිව්‍ය සැප සම්පත් තියෙනවා. එහෙම කාලයක් ඉන්නකොට, මේක තියෙන සංඛාර උප්පත්ති සූත්‍රය, එයා කාලයක් ඉන්නකොට අර පෙර මතකයේ ටික 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 එයාට තනියම ආවර්ජනය වෙන්න පුළුවන් කියන. එයාට මතක් වෙනවා, මම මෙහෙම හිටියට මම පෙර මනුස්ස ලෝකේ නේද හිටියේ, ඉස්සර මම මේ වගේ පින්කම් කරා නේද, මං හොඳට බණ භාවනා කරපු කෙනෙක් නේද, මම මේ වගේ ධර්මයේ පුරුදු කරගත්තා නේද කියලා අන්න තමන් පෙර වඩපු ගුණධර්ම තමන්ටම ටික 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 ආවර්ජනය වෙන. එහෙම ආවර්ජනය වෙනකොට යා අකුසල් වලට ඇදෙන්නේ නැතුව තව තවත් පින් ගහන් කුසල් දහම් කරන්න පෙළඹෙනවා. එතනින් ආපස්සට සතර අපාය පැත්තට නොවැටි ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන විශේෂ ගාමි වෙලා සුගතිය උපදිනවා කියන. මාර්ගඵල අවබෝධයෙන් සමහරට එහෙම පිරිනිවන් පාන සුද්ධාවාසයට කියලා පිරිනිවන් පාල නිවන කරාම යනවා. එයා අපාය පැත්තකට ආපස්සට නම් වැටින්නේ නැහැ කියන. අන්න අපිට පේනවා, එහෙමනම් පින් කරගත්ත කෙනෙකුට, හොඳට සිල් රැකපු කෙනෙකුට, පින් කරලා කුසල් වඩාගත් කෙනෙකුට යම් හේතුවකින් අනතුරකින් හෝ සිහිමුලා වුණත් එයාට පරලොව රැකවරණයක් තියෙනවා. ඊළඟට සෝතානුදත සූත්‍ර බුදුහාඳුර පෙන්වා මහණෙනි තව පුද්ගලයෙක් ගැන දේශනා කරනවා. එයත් මේ වගේම හොඳට බණහල සුතා, ඇසූ ධර්මයේ ධාරණය කරගන්නවා දතා, වචනින් පුරුදු කරනවා වචසා පරිචිතා, නුවණින් විමසනවා මනසානුපෙක්කිතා. දැන් මෙහෙම හොඳට බණ භාවනා කරනවා, ධර්මයේ දියුණු කරනවා, හොඳට බණ භාවනා කරගෙන ඉන්නකොට අපි හිතමු යාට මොකක් හරි ලෙඩක් හැදෙනවා, මොළේ ස්නායු මැරෙන ලෙඩක්. හිටි ගමන් ඒක රෝගයක්. යාගේ ස්නායු දුර්වල වෙලා යා කාලයක් එක තැන ඉඳලා කල්පනාව නැතුව හී ඉඳලා, අපි හිතමු සමහරට ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඔබ දැකලා ඇති සමහරුන්ට ඇක්සිඩන්ට් එකක් වෙලා මොළේට හානි වෙනවා. හැබැයි හදවත මැෂිමෙන් වැඩ කරනවා. සමහර අය ඉන්න උපකරණ වලට සවි කරලා මැෂින් එකකින් මැරිලා නෑ වැඩ කරනවා. හැබැයි බලන්න ගිය කෙනෙක්, දරුවෙක් හරි, ඥාතියෙක් හරි, ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ඇස් හරින්නෙත් නෑ, කනට කරලා කිව්වට ඇහෙන පාටක් දැනෙන්නෙත් නෑ, අතපය හොල්ලන්නෙත් නෑ, කට ඇරලා කතා කරන්නෙත් නෑ. හැබැයි මතක තියාගන්න, මැරිලත් නැත්නම් එයාගේ මනසේ භවාංග චිත්ත පරම්පරාව, මනසේ සිතුවිලි ධාරාව නතර වෙලා නෙමෙයි, එයාගේ සිතුවිලි ධාරාවක් මනසේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ සිතුවිලි වලට අනුව යම් මොහොතක සමහරට වෛද්‍යවරු කියන්න පුළුවන් මෙයා තියාගෙන හරියන්නේ නැහැ, කොහොමත් සනීප වෙන්නේ නැහැ, මේ මැෂින් එක ගලවන්න වෙනවා, තව ලෙඩ්ඩු ඉන්නවා. එතකොට එවැනි හේතුවක් මත ඒ වෛද්‍යවරුන්ගේ කීම නිසා හරි මේ මැෂිම ගලවන. එහෙම ගලවනකොට ඒ මොහොතේ තමන් ගොඩාක් පින් කරපු කෙනෙක් නම් ඒ පිනක් බලවත් වෙලා මරණින් මත්තේ සුගතියක උපදින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නිතර දේවනිකායකට ඇදිලා පිනට අනුව කොහේ හෝ දේවනිකාය, එක්ක බෝමාටු දෙවියන් අතරට වෙන්න පුළුවන්, එක්ක චාතු මහරාජික දෙවියන් අතර වෙන්න පුළුවන්, එක්ක යාමේ තුසිතේ නිම්මාන් රති පරිනිම්මිත වසවර්ති මේ සදෙව්ලව කොහේ හෝ දේව කොට්ටාසයකට ඇදිලා යනවා පිනට. දැන් එයාට අර පළවෙනි කෙනා වගේ තනියෙන් කාලයක් යනකොට මතක් වෙන්නේ නැහැ කියන.
බුදුරජාණන් වහන්සේ වදළ යාට දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා දෙව්ලොව අහන්න ලැබෙන. දැන් එයා දෙව්ලොව ඉපදුනා, විනෝද වෙනවා, සතුටු වෙනවා, දිව්‍ය කාමයන් එක්ක සතුටු වෙවි, ඔහොම ඉන්නවා. එහෙම ඉන්න අතරේ එයාට අහන්න ලැබෙනවා දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරන. එහෙම දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොටම මතක් වෙනවා කියනවා, ආ මං දන්නවනේ මේ කතා කරන දේවල් මං කවදා හරි අහලා තියෙනවා. මන් දන්න දේවල්නේ මේ සතර සතිපට්ඨානේ, සතර සම්‍යප්පදාන වීරිය, මාර්ගඵල නිවන් දකින්න හැටි මං වපුරුදු කරානේ. මට රැකවරණයක්නේ, මං පුරුදු කරපු දෙමනේ මේ අය කතා වෙන්නේ කියලා ඒ ධර්ම මාර්ගයට යොමු වෙනවා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නුවේ බෙරහඬක් කැලේ අතරමං වෙච්ච කෙනෙකුට බෙරහඬක් ඇහුණා වගේ. කැලේ අතරමං වෙලා ඉන්න කෙනෙකුට හදිස්සිය ඇහෙන ඈතින් කොහෙන් හරි බෙරහඬක්. ඒ හඬ ඇහෙනකොටම මතක් වෙනවා බෙරහඬක්. මන් දන්නවා මේනම් මේ ළඟ ගමක් තියෙනවා කියලා බෙරහඬ ඔස්සේ යනවා. ඒ වගේ තමයි කියනවා දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරන ඇහෙනකොටම පෙර මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු කෙනාට සැනින් සිහිය උපදිනවා. පෙර මතකේ ආවර්ජනය වෙලා එනවා කියන. එයත් ධර්ම මාර්ගේ පැත්තටම යොමු වෙනවා මිසක් ආපස්සට වැටෙන්නේ නැහැ කියන. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සිහිය දුර්වල වෙලා හොඳට සීල් රැකපු, හොඳට භාවනා කරපු, හොඳට පින් කරපු කෙනෙක් යම් හේතුවකින් සිහිය දුර්වල වෙලා මැරුණත් එයාට තියෙන රැකවරණ ගැනයි මේ දේශනාවේ පෙන්වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක් ගැන පෙන්නනවා, හතරවෙනි පුද්ගලයා ගැන මේ සෝතානුදත සූත්‍රේ. ඒකෙනත් අර වගේම සුතා හොඳට බණ අහනවා. දතා ඇසූ ධර්මයේ ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර නිතර ධර්මයේ වචනෙන් පුරුදු කරන. මනසානුපෙක්කිතා හොඳට ධර්මයේ නුවණින් විමසනෝ. දිට්ඨියා සුප්පටි විදේක තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න උත්සාහ කරනවා, වීරිය වඩනවා. මෙහෙම බණ භාවනා කරගෙන සිල් රකින්නවා, පින් කරනවා, දන් දෙනවා. ඕම කාලයක් ඉන්නකොට හදිස්සි අපේ හිත මොකක් හෝ හේතුවක්, අර කලින් කිව්වා වගේ ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්, මොළේ හානියක් වෙන්න පුළුවන්, ලෙඩක් වෙන්න පුළුවන්, ස්නායු ආබාධයක් වෙන්න පුළුවන්, සිහි මුලා වෙලා මේ යනවා. ක්‍රැෂ් කරපු පින බලවත් නිසා ජීවත් වෙලා ඉන්නකොට ඒ පිනෙන් අන්‍යතර දේවනිකායක උපදින. දැන් අර පළවෙනි කෙනා ගැන සඳහන් කරේ යාට කාලයක් යනකොට තනියෙන් මතක් වුණා. දෙවෙනි කෙනාට දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනව ඇහෙනකොට මතක් වුණා. හැබැයි මේ තුන්වෙනි කෙනා ගැන බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ කෙනාට ඉරුදි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙව්ලොවට ඇවිල්ලා දෙවියන්ට දහම් දේශන අහන්න ලැබෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මුගලන් මහරහතන් වහන්සේ නිතර දෙව්ලොවට වැඩම කළ දෙවියන්ට දහම් දේශනවා. ඒ දෙවිවරුන්ගේ විස්තර අහගන්නවා. පින්වත් දෙවිය, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොන වගේ පින්ද කරේ? ඔබ මොන වගේ පිනක්ද කරේ? පෙර කොහිද හිටියේ කියලා විස්තරේ ඒ දෙවියන්ගෙන් අහගෙන ඇවිල්ලා ඒවා විස්තර කර කර මනුස්ස ලෝකේ දහම් දෙසනවා බණ කියන. ඒ විදිහට දෙවිවරුන්ගේ තොරතුරු තමයි විමානවත්වයේ සඳහන් වෙලා තියෙන්නේ. බොහෝ විස්තර මුගලන් මහරහතන් වහන්සේ දෙවියන්ගෙන් හොයාගෙන ආපු තොරතුරු. පින්වතුනි, මේ විදිහට දෙවිවරුන් අතර වුණත් ධර්මයේ පුරුදු කරගෙන ගුණධර්ම වඩාගෙන යන අය ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට සෝතානුදත සූත්‍රයේ තවත් පුද්ගලයෙක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි තව කෙනෙක් ඉන්නවා, එයත් මනුස්ස ලෝකෙදි හොඳට පින් කරන සුතා, බණ අහන, දතා ඇසූ ධර්මයේ ධාරණය කරගන්න, වචසා පරිචිත හොඳට වචනින් පුරුදු කරන, මනසානුපෙක්කිත ධර්මයේ නුවණින් විමසන, දිට්ඨියා සුප්පටි විදයි ධර්මයේ තමන්ගේ අවබෝධයක් කරගන්න ලොකු උත්සාහයක් මහන්සියක් ගන්න, හොඳට බණ භාවනා කරගෙන ඉන්නවා මොකක් හෝ හේතුවකින් සිහිය දුර්වල වෙලා මිය යනවා. ඒක අපේ හිතම මේ වගේ, එක්ක යාට ඇක්සිඩන්ට් එකක් වුණා, එක්ක හදිස්සියේ රෝග පීඩාවකට ලක් වුණා, ස්නායු මැරෙන ලෙඩක් හැදුණා, එක්ක මොළේ නහරක් පිපුරුවා, මෙවැනි මොකක් හෝ හේතුවක් මත සිහි කල්පනාව දුර්වල වෙලා ඉඳලා මිය ගිහිල්ලා ජීවත් වෙලා ඉන්නකොට කරපු පින බලවත් නිසා පිනෙන් අන්‍යතර දේවනිකායක උපදින. දැන් පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන අපි කලින් කතා කරා. ඒ විදිහට මිය ගිහිල්ලා දෙව්ලොව උපදින අයගෙන් කෙනෙකුට කාලයක් යනකොට තනියෙන් මතක් වෙන්න පුළුවන්. ඊළඟ කෙනාට දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනව ඇහෙනකොට මතක් වෙන්න පුළුවන්. තුන්වෙනි කෙනාට ඉරුදි බල සම්පන්න රහතන් වහන්සේලා දෙවියන්ට බණ කියනකොට ඒ දේශනා ඇහෙනකොට මතක් වෙන්න පුළුවන්.
හතරවෙනි කෙනා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වේ එයාට ඔය අවස්ථා තුනම යෙදෙන්නේ. එයා දිව්‍ය ලෝකෙ ඉපදීලා බොහෝම සතුටෙන් දෙවිවරු එක්ක විනෝද වෙනවා, සතුටු වෙනවා. හැබැයි සංසාර පුරුද්දට පිනට නැඹුරුයි. එහෙම පින් කර කර දිව්‍ය ලෝකෙ ඉන්නවා. එහෙම ඉන්නකොට තමන් එක්ක එකට මනුස්ස ලෝකෙදි ගුණධර්ම වඩපු, පින් කරපු, භාවනා කරපු, හිත වඩපු අය ඉන්නවා. ඒ අය තමන්ට කලින් මිය පරලව ගිහිලා දෙව්ලොව ඉපදිච්ච අය වෙන්න පුළුවන්. අන්නේ දෙවිවරු, කල්යාණ මිත්‍ර දෙවිවරු සමහරලාට මේ ජීවිතේ නොවෙන්න පුළුවන්. පෙර සංසාරේ අපිත් එක්ක අපේ ඥාතීන්, හිතවතුන්, යාළුවෝ, කල්යාණ මිත්‍රයෝ එක්කට ධර්ම මාර්ගේ වඩපු අය. එතකොට එවැනි අය දෙව්ලොව හිටියත් නිතර බලනවා, කියනවා කෝ අපේ යාළුවෝ එකට පින්කම් කරපු අය දැන් කොහෙද ඉන්නේ, අපේ කල්යාණ මිත්‍රයෝ කොහෙද ඉන්නේ කියලා නිතර දෙවියන් දිවසින් බලන. එහෙම බලනකොට දකිනවා මේ හොඳට පින් කරලා ධර්මයේ පුරුදු කරගෙන බණ භාවනා කරපු කෙනා මෙන්න දැන් දිව්‍ය ලෝකේ ඉපදිලා ඒ කරපු පින්කම් ගැන ගාණක්වත් නැහැ. දැන් ඔහේ ප්‍රමාද වෙවි ඔහේ ඉන්නවා. එතකොට අර දෙවිවරු ඇවිල්ලා මේ කෙනාට පරණ මතකයේ සිහි කරලා දෙනවා, කියනවා පින්වත මතකද අපි ඉස්සර මේ වගේ පින් කරා, අපි පෙර මනුස්ස ලෝකේ හිටියේ මතකද, අපි මෙහෙම බණ ඇහුවා, මෙහෙම පින්කම් කරා, මේ වගේ පින්කම් කරගත්ත, ඔබ මේ වගේ පින්කම් කරා, ඒව සිහි කරගන්න, ප්‍රමාද වෙන්නේ පාපියම් බණහන්න ධර්මයේ දියුණු කරමු කියලා මාර්ගඵල්ලාභී දෙවිවරු අතරට එක්කන් යනවා කියන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මනුස්ස ලෝකේදී අවංකවම ධර්මයේ පුරුදු කරගත්ත කෙනාට යම් හේතුවකින් සිහිමුලා වෙලා මිය ගිහිල්ලා රැස් කරගත්ත පිනෙන් දෙව්ලොව ඉපදිලත් එයාට රැකවරණයක්මයි කියන. මේකෙන ආපහු ආපස්සට නම් සංසාරයට වැටෙන්නේ නැහැ කියන. එහෙම්ම ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පාන මට්ටමට හිත වඩා ගන්න. ඒ නිසා පින්වතුනි, ධර්මීය දියුණු කරන කෙනාට රැකවරණේ තමයි සිහිය. මේ සිහිය දුර්වල නොවෙන්න නම් ඔබ හොඳට සතර සතිපට්ඨානෙ වඩන්, හොඳට සිල් රකින්න. සිහිය දුර්වල නොවෙන්න නම් ප්‍රධානම දේ තමයි සිල්වත්. හොඳට සිල් රැකලා ඒ සීලයේ තුල පිහිටලා සතර සතිපට්ඨානෙ වඩන්. සතර සතිපට්ඨානෙ ආයානුපස්සනාව තුල සඳහන් වෙනවා ආනාපාන සති කොටස, ඉරියාපත කොටස, සම්පජඤ්ඤ භාවනා කොටස, නවසීවතික භාවනා කොටස, ධාතු මනසිකාරය, අසුභ භාවනාව. මේ විදිහේ භාවනා ක්‍රම ගණනාවක් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව තුළ සඳහන් වෙනවා. ඒ තුලින් වෙන්නේ සිහිය දියුණු වෙනවා. එයාගේ සිහිය හොඳට දියුණු වෙනවා, වැඩෙනවා. ධර්මාවබෝධයේ අංගයක් හැටියට සිහිය දියුණු වෙනවා. ඊළඟට කෙනෙක් ඉන්නවා වේදනානුපස්සනාව වඩනවා. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයටම ඉන්ද්‍රියන් ඔස්සේන අරමුණු ගැන සිහි කර කර ස්පර්ශයෙන් තමයි විඳීම ඇති වෙන්නේ. ඇසයි රූපයයි විඥානයයි නිසා ඇසේ ස්පර්ශය ඇති වෙනවා. කනයි ශබ්දයයි විඥානයයි නිසා කනේ ස්පර්ශය උපදිනවා. නාසයයි ගඳ සුවඳයි විඥානයයි නිසා නාසයේ ස්පර්ශය ඇති වෙනවා. දිවයි රසයයි විඥානයයි නිසා දිවේ ස්පර්ශය ඇති වෙනවා. කයයි පහසයි විඥානයයි නිසා කයේ ස්පර්ශය ඇති වෙනවා. මනසේ ස්පර්ශයක් උපදින්නේ මනසයි අරමුණුයි විඥානයේ එකතු වීමෙන්. එතකොට ওই විදිහට ආයතන හයේම ස්පර්ශයෙන් තමයි විඳීම ඇති වෙන්නේ. ඒ විඳීම සැප විඳීමක් වෙන්න පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, දුක් සැප රහිත විඳීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්පර්ශයෙන් හටගන්න විඳීම, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියන ඒ දැනුම තුල, වැටහීම තුල ස්පර්ශයටම හිත යොමු කරලා ඒ තුලින් හටගන්න වේදනාව හොඳට හේතුඵල වශයෙන්, අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් හොඳට වේදනාවේ හිත පිහිටවල මෙනෙහි කරන්. ඔබේ විදිහට වඩනකොට, සිහි කරනකොට වැඩෙන්නේ සතර සතිපට්ඨාන වේදනානුපස්සනා කොටස. ඊළඟට ඔබට පුළුවන් ඔබේ හිතේ ඇතිවන හැම අරමුණක් ගැනම හොඳ සිහියෙන් දකින්න චිත්තානුපස්සනා. ඔබේ හිතේ අරමුණු දිහා බලන, හිතට එන හැම කෙලෙස් සහිත අරමුණක්ම, සමහර අරමුණු රාග සහිත අරමුණු, සමහර අරමුණු ද්වේෂ සහිත අරමුණු, සමහර අරමුණු වෙනවා මෝහය. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් නිසා හටගත්ත විඥාණයට මේ අකුසල සහගත අරමුණු හැම වෙලේම ගලාගෙන එනවා. රාගං වා චිත්තං, රාගං චිත්තංති පජානාත්. සතර සතිපට්ඨානෙ වඩන කෙනා රාග සිතුවිල්ලක් ඇති වෙනකොටම ඇති වුණා කියලා ඒ සැනින් හඳුනගත්ත කෙනා තමයි ඒක ප්‍රහාණය කරන්න වීරිය වඩන්නේ,
අසුභ වසයෙන් හරි පිළිකුල් වසයෙන් හරි ධාතු වසයෙන් හරි බෙද බෙදා කයේ ස්වභාවය මෙනෙහි කර කර රාග සිතුවිල්ල ප්‍රහාණය කරන්න වීරිය වඩ. රාග සිතුවිල්ල හිතෙන් දුරුවෙනකොටම සිහියෙන් ඉන්න කෙනා දකිනවා වීතරාගංවා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාත්. මගේ හිත වීතරාගී ස්වභාවයට පත් වුණා දැන්. ඊළඟට හිතට ද්වේෂයක් එනකොටම දන්නවා ද්වේෂ සිතක් ඇති වුණා. ඒ ද්වේෂය ප්‍රහාණය කරන්න අපි මෛත්‍රී වඩනවා, අසුභේ වඩනවා, ද්වේෂය ප්‍රහාණය කරන්න සතර බ්‍රහ්ම විහරණ වඩනවා, ආදීනව සිහි කරනවා. එතකොට අර හිතේ තියෙන ද්වේෂසිත දුරු වෙලා වීත දෝෂී හිතක් ඇති වෙනවා. ඒ සැනින් හිතේ අර ද්වේෂය දුරු වුණා කියලා හොඳට සිහිය පවත්වන කෙනාට හිතට වැටහෙනවා. ඒ වගේ හිත විසිරෙනකොට, ඇකිලෙනකොට, බාහිරට විසිරෙනකොට, තමා තුළ සැඟවෙනකොට, උත්තරීතර තත්ත්වයට පත්වෙනකොට, මේ හැම දෙයකදීම සිහියෙන් ඉන්න කෙනාට හිතේ ඇතිවෙන සෑම වෙනස්කමක්ම දකින්න ලැබෙන. පිංගතුනි, ඒක භාවනාවක්. චිත්තානුපස්සන සතර සතිපට්ඨානෙ, හිත වැඩෙන, හිත දියුණු වෙන එක භාවනාව. ඊළඟ එක තමයි ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව තුල ගන්නන්නේ පංච නීවරණ කොටස. පංච නීවරණයන්ගේ ආදීනව සිහි කරලා ප්‍රහාණය කිරීම පිණිස නුවණ මෙහෙවන යෝනිසෝ මනසිකාරි වඩන ඒ තුල වැඩෙන්නේ සිහියමයි, සතර සතිපට්ඨානෙමයි. ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස, ආයතන කොටස, සප්ත බොජ්ජංග, චතුරාරි සත්‍ය කොටස, ඔය විදිහට ධම්මානුපස්සනාවේ කොටස් කීපයක් වෙන්වෙන්ව පවතී. ඒ ධම්මානුපස්සනාවේ හැම කොටසක් තුළම යෝනිසෝ මනසිකාරයේ තුළ වීමංසාව තුළ වැඩෙන්නේ සිහියමයි. සතර සතිපට්ඨානේ වඩනවා කියන්නේ කායානුපස්සනාව වැඩුවත්, වේදනානුපස්සනාව වැඩුවත්, චිත්තානුපස්සනාව වැඩුවත්, ධම්මානුපස්සනාව වැඩුවත් ඔබ වඩලා තියෙන සිහිය. සතර සතිපට්ඨානේ වඩනවා කියන්නේ ඔබ සිහියයි දියුණු කරන්න උත්සාහ කරන්. එහෙමනම් ඒ සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න ඔබේ මතක ශක්තිය වැඩෙනවා. සිහිය දියුණු වෙන්න දියුණු ඔබ සතිපට්ඨානෙ වඩනවා නම් ඔබේ සිහිය ඔබට නොදැනීම ටික 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 දියුණු වෙගෙන යනවා. එක්ක ආනාපාන සතිය වඩන්න කැමති නම්, එක්ක ධාතු මනසිකාරි වඩන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිකුල් භාවනාව, ඉරියාපත සම්පජන්නේ නවසීවතිකේ, එක්ක වේදනානුපස්සනාව, එක්ක චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුළ සඳහන් පංච උපාදානස්කන්ධේ ආයතන හය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසනවා නම් මේ හැම දෙයක් තුළම වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ තුළ පිහිටන සිහිය. එහෙම සිහිය දියුණු වෙනවා, සිහිය වැඩෙනවා කියලා කියන්නේ ඔබේ මතක ශක්තිය දියුණු වෙනවා, ඔබේ නුවණ දියුණු වෙනවා, ඔබේ ප්‍රඥාව බලවත් වෙනවා, දහම් ඇස දියුණු වෙනවා, ඔබට ධර්මාවබෝධය අංගයක් හැටියට ඔබේ සිහිය හොඳට බලවත් වෙනවා. අන්න එහෙම බලවත් සිහියක් ඇති කරගත්ත කෙනෙක් අර වගේ බැරි වෙලාවත් අනතුරකින්, ඇක්සිඩන්ට් එකකින්, එක්ක මොලේ මොකක් හරි නහරක් පුපුරලා මොලේ ගෙඩියක් වෙන්න පුළුවන්, එවැනි හේතුවක් මත සිහි මුලා වුණොත් මිසක් වෙන කිසිම හේතුවක් නිසා හිත වඩපු, සතර සතිපට්ඨානෙ වඩපු කෙනෙක් සිහි මුලා වෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි, සිහිය දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. සිහිය තමයි අපිට තියෙන රැකවරණේ. දැන් ඔබ හිතන්න, මරණාසන්න වෙනකොට සීල් රැකලත් නෑ, භාවනා කරලත් නෑ, පින් කරලත් නෑ, සතිපට්ඨානෙ වඩලත් නෑ, දන්නෙත් නෑ. සමහර බෞද්ධ නමෙන් හිටියට සතර සතිපට්ඨානෙ කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. එතකොට අපි හිතමු ඔහේ ජීවත් වෙලා මරණාසන්න වෙනකොට අකුසල් බලවත් වෙලා කවුරු හෝ කෙනෙක් සිහිය කල්පනාව දුර්වල වුණා. දැන් මරණාසන්න කෙනා, අපි හිතමු ඔබේ ඥාතියෙක් කියලා ඔබ හිතාගන්න. මේ මරණාසන්න ඥාතියට දැන් සිහි කල්පනාව දුර්වල නම්, සිහි කල්පනාව නැත්නම් ඔබට පුළුවන් ද කනට කරලා හරි, ඔබේ අම්මා තාත්තා ඥාතියෙක් නම් අම්මට මතකෙයි, අම්මා මෙහෙම පිනක් කරා, අම්මට මතකද අම්මා රුවන්වැලි සෑයේ වැන්දා, ශ්‍රී මහා බෝධියේ වැන්දා, අම්මට මතකද අම්මා මෙහෙම දම් පැන් දුන්නා, අටපිරිකරක් පූජා කරා මතකද, එහෙම කිසිම පිනක් සිහි කරලා දෙන්න පුළුවන් ද කියලා හිතන සිහිය නැත්නම්, සිහිය නැති කෙනාට සිහි කරවන්න අමාරුයි. එයා කියන දේ නෙමෙයි කියන්නේ, අඩු ගානේ කනට කරලා බුදුගුණ ටික හරි අම්මා මේ විදිහට හිතන්න කියලා ඉතිපිසෝ ගාථාවේ තියෙන බුදුගුණ ටික හරි එකින් එක කනට කරලා කියලා සිහිපත් කරවන්න නම් සිහිය හොඳට තියෙන්න ඕනේ. සිහිය නැත්නම් ඒක කරන්නත් බෑ. ඒ නිසා පින්වතුනි, හොඳට සිහිය දියුණු නම්, හොඳට සිහිය වඩපු කෙනෙක් නම් අන්න යාට කනට කරලා හරි සිහි කරලා හරි දෙන්න පුළුවන් මරණාසන්න මොහොතේ. එක්ක තමන්ට සිහි කරගන්න පුළුවන්, බැරි වෙලාවත් හිත ටිකක් හරි විසිරිච්ච කෙනෙකුට නම් කනට කරලා හරි බුදුගුණ ටික හරි කියලා කරපු පිනක් සිහි කරලා සුගතියක යවන්න පුළුවන්. පින්වතුනි, සිහිය හොඳට තියෙනවා නම්,
පුංචි පිනක් සිහි කරගත්තත් ඒත් ඒක බලවත් කරගන්න පුළුවන් හිතේ. හිතන්න හිතන්න හිත තුළ සිහිය තුළ ඒ පින බලවත් වෙලා බලවත් වෙලා මහා බලවත් පුණ්‍ය විපාකයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි විමානවත් වී සඳහන් වෙන්නේ බොහෝ දෙවිවරු මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ කියනවා, ස්වාමීනි මං බත් හැන්දක් පූජා කරේ. හැබැයි මං හැම වෙලේම මේක සිහි කරා සිහි කරා සිහි කරා මට මරණ මංචකෙත් ඒකම සිහි වුණා. සමහරු කියනවා මං උක් දණ්ඩක් මෙරිකලා පූජා කරේ. මං හැම වෙලේම මේක සිහි කර කර බලවත් කරගත්ත. මට මැරෙනකොට ඒකම සිහි වුණා කියලා. සමහරු ආසනයක් පනවලා පැන් ටිකක් පූජා කළා. එක්ක උක් දණ්ඩක් පූජා කරලා මී පැණි ටිකක් පූජා කරලා බොහොම සද්ධාවෙන් වැඳලා තියෙන. ඒකයි පින. සමහරු විසි කරන්න ගිය පිට්ටු කෑල්ලක් පාත්‍රයකට පූජා කරලා. හැබැයි ඒක හැම වෙලේම සිහි කළා සිහි කළා බලවත් කරා මරණ මංචකෙත් ඒක බලවත් වුණා කියලා. එහෙමනම් පිංගතුනි, ඔබේ සිහිය තමයි ජීවිතේ වටිනාම දේ. හිතට තියෙන රැකවරණි. මේ ඇස කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රියංගෙම ගන්න අරමුණු සියල්ල අනුභව කරන්නේ මනස. මනසට තියෙන රැකවරණේ තමයි සිහිය. එහෙමනම් ඔබ ඔබේ සිහිය දියුණු කරගන්න උත්සාහයක් ගන්න. මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ, බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ, ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ මේ තරම් හොඳට බණ ඇහෙන කාලයක ජීවත් වෙන ඔබ අඩුම ගානේ සතර සතිපට්ඨානේ වඩන්, හොඳට සීල් රකින්න, මෛත්‍රී භාවනාවත් වඩන්, ඔබේ සිහි මුලා නොවන විදිහට හිත රැකගන්න, සිහිය දියුණු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාවම උපකාර වේවා 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 කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද මේ උතුම් ධර්මදේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පිං අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පිං දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්මදේශනාවේ දායකත්වයෙන් ධර්මෙන් කටයුතු කරන්නේ බැරැන්ඩුව ලෙල්ලුපිටිය පදිංචි සිරිසේන වරාගොඩ මහත්මා. එතුමාගේ ප්‍රධානම අරමුණු අතර සඳහන් වෙන්නේ තමන්ට නිදුක් නිරෝගී සම්පත්තිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පත්තිය, විශේෂයෙන් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින පාරමිතාවක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනෙ. ඉතින් එතුමාට ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මිය පරලොව ගිය මෑණියන් පියාණන් ඇතුළු පරම්පරාගත සියලුම ඥාති, ඒ වගේම සහෝදරයන් 6 දෙනා, සහෝදරියන් 2 දෙනා ඇතුළු ඒ මිය පරලොව ගිය සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ඔබ හැම දිනම සිහිපත් කරගන්න මේ මිය ගියේ සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා අපි ඥාතීන්ට පින් දෙමු. සුජීවත්ව සිටින සහෝදරයන් 2 දෙනා, ඒ වගේම වරාගොඩ පවුලේ හැම දිනාටමත්, පවුල් වලට සහසම්බන්ධ වෙච්ච සෑම සියලු දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම කල්යාණ මිත්‍රයන් හැම දෙනාටම, නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, ධර්මදේශකයන්න් වහන්සේටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ප්‍රධානම අරමුණ. ඒ වගේම මිය පරලව ගිය රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, ලක්වාසී ලෝවාසී හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන ආශිර්වාදය, දැනට රෝගාතුරෝ සිටින ලේලියට ඉක්මන් සුවේ නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා කියන ප්‍රාර්ථනය සිරිසේන වරාගොඩ මහත්මාගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් එතුමාටත් පවුලේ සුජීවත්ව ඉන්න හැම දිනාටමත්, ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඊට සිත්නෙත් අසපුව තුල
ධර්මය දේශනා කළ කාලයයි නිමාවට පත්වෙන්නේ. ධර්ම සාකච්ඡාවටයි ඊළඟ පැය තුලදී අපි යොමු වෙනට බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනා පැවැත්වූ පූජනීය ගලිකම් විඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙලා ඉන්පසුව ධර්ම සාකච්ඡාව සමග දසිත නෙත අසුපු සමග නැවත සම්බන්ධ වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සිත නෙත අසුපු සිතිත සුප සමග යොමු වෙනට ධර්ම සාකච්ඡාවට ධර්ම සාකච්ඡාව තුළදී අද අපිට මේ හිත පිළිබඳව, මනස පිළිබඳව, සිහිය පිළිබඳව, ඒ වගේම මරණාසන්න මොහොත පිළිබඳව තවත් බොහෝ දේවල් සාකච්ඡා කරන්නට හැකියාවක් ලැබේවි. ඒ සාකච්ඡාව ඔබට ඇත්තටම මේ ඉන්න ජීවිතය තුළ නැවත නැවත හිතන්නට හොඳ අවස්ථාවක්. අපිට කොයි මොහොතේ මරණයේද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මරණය ඒ එන ඕනෑම මොහොතක හොඳට පිළිගන්න පුළුවන් හිතක් හදාගන්නට, සිහියක් නුවණක් ඇති කරගන්නට මේ කාරණා හේතු වෙනවා. ඒ නිසා බොහොම ඕනෑ කමින් අවධානයෙන් මේ කාරණා ශ්‍රවණය කරන්න. ඔබට කියන බණක්, ඒ නිසා ඒ බණ සැබවින්ම ප්‍රායෝගිකරණයට ලක් කර ගැනීම ඔබේ ජීවිතයට යහපත පිණිසම හේතු වන සාධකයක් බව සමහරලාට යම් යම් කාරණා අපි හඳුනනස දේශනා කරනකොට පාය පිළිබඳ නැත්නම් ඊළඟ භවය පිළිබඳ බයක් ඇති වෙනවා. සමහරලාවට මේ අපි මේ කරන කටයුතු නිසා අවසාන මොහොතේ සිහි මුලා වුණොත් එහෙම එක පැත්තකින් පවුත් කරලා අවසානයේ සිහියත් මුලා වෙන. කොතනද නවතින්නේ කියලා. හැබැයි අර පින් කරපු ඇත්තන්ට අවසාන මොහොතේ නැත්නම් මරණාසන්න මොහොතේ හෝ හිත නැත්නම් මේ සිහිය මුලා වුණොත් එහෙම යම් සහනයක් හෝ තියෙන වගේ දේශනාවේ සඳහන් වුණා. අපිට මේ ආශ්‍රිතවත් තවත් කාරණා සාකච්ඡා කරන්නට සිත් මිතසුපු ධර්ම සාකච්ඡාවේදී හැකියාවක් ලැබෙනවා. පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හඳුරන වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන අවසර අපේ හඳුරන්නේ. ඔව් අරුණ. අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගනිමු අපේ හඳුරන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔබ වහන්සේ සිහිපත් කළා සිහියෙන් හැමතිස්සෙම ඉන්න ඕන කියලා. දැන් ඇත්තටම සිහියෙන් ඉන්න ඕන කියන කාරණය වඩාක් අපිට පැහැදිලි කරලා දෙන්න අපේ හඳුරන්නේ. සිහි නුවණින් යුක්තව ඉන්න කියන්නේ දැන් අපි බෞද්ධයෝ විදිහට ඔය කියන විදිහට සතර සතිපට්ඨානය වඩන හිතක් ඇති කරගැනීමේ අවශ්‍යතාව වෙන එතන සඳහන්. එතකොට අබෞද්ධයන්ට, වෙනත් ආගමිකයන්ට, එහෙම නැත්නම් විදේශගත ඇත්තන්ට, බටහිර ජාතිකයන්ට, ඉන්නවනේ විවිධ ජාතින් මේ අයට, එතකොට තමන්ගේ සිහිය පවත්ව ගත යුත්තේ කෙසේද? ඒ අයට එතකොට මේක බලපාන්නේ නැද්ද? කියන්නේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ මරණින් පසුව ඔවුන් ආපහු සුගතිගාමි වෙන්නට කුමන ආකාරයේ නුවණක්ද වැඩි යුත්තේ කියන කාරණේ අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඒත් එක්කම දැන් සාමාන්‍යයෙන් බෞද්ධ දර්ශනයේම කියන වර්තමානයේ ජීවත් වෙන මේ මොහොතේ දකින්න කියලා ඒ කාරණාවත් පොඩ්ඩක් පැහැදිලි කළොත් වඩාත් වැදගත් වේවි. ඔව්, හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම වරුණ, එතන සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ හැම වෙලාවෙම තමන් අකුසලයකට හිත වැටෙන්න ඉඩ නොදී. අකුසල සිතුවි දැන් අපේ හිත හැම වෙලෙම පවතින්නේ පංච නීවරණත්තේ. ඔව්. බොහෝ වෙලාවට මිනිස්සු කෙලෙස් සහිත අරමුණු, රාග සිතුවිලි, හිත හිතා හිත හිතා ඒවා හිතන්න හිතන්න වෙන්නේ නූපන් රාගේ උපදින උපන් රාගේ බලවත් වෙන. ඊළඟට ද්වේෂය, තරහ යන දේවල්, කීර්ති යන දේවල්, තමන්ට එක එක්කෙනා කරපු වැරදි, අසවලා මට මෙහෙම කරා මෙහෙම කරා මුංගෙන් පලිගන්නෝ. එතකොට මෙහෙම හිතන්න හිතන්න වෙන්නේ නූපන් වෛරය උපදිනවා, උපන් වෛරය බලවත් වෙන. ඊළඟට මෝහය, ධර්මයට අදාළ නැති වැරදි දේවල්, විකෘති අදහස්, ඒවා හිතන්න හිතන්න සමහරුගේ ඔළුව මොලේම අවුල් වෙලා යනවා. එහෙමයි. සමහරු පිස්සු බවට පත් වෙනවා, මොලේ අවුල් කරගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ පවා හිතන්න එපා කියපු දේවලුත් තියෙනවා. දැන් අචින්ත්‍ය දේවල්, මේ විශ්වය ගැන, ලෝකය ගැන, ලෝක විෂය, චිත්ත විෂය, ඍදි විෂය, එතකොට මේ වගේ තමන්ගේ හිත පැටලීලා අවුල් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කෙලෙස් සහිත අරමුණු, ඊළඟට කම්මැලි ගතිය, නිදි මත හිතේ තියෙන මේ හිත කියන්නේ ඇකිලෙනවා සමහර කාලවල. එතකොට හිත කුසීතකමට බර වෙනවා. සමහර කාලවල හිත උද්දච්චයට හැම වෙලෙම විසිරෙනවා. එතකොට මේ හිතේ තියෙන මේ කෙලෙස් සහිත අරමුණු ඔස්සේම හිත තව තවත් නොම යන විදිහට හිත පවත්තන්න නැතුව, ඊළඟට සැක ඇති වෙන දේවල්, තමන් ගැන, අතීතය ගැන, අනාගතය ගැන, වැඩක් නැහැ මේ මොනවා කරත් වැඩක් නැහැ. එතකොට ඔය වගේ සැකෙන්, අවිශ්වාසෙන් ජීවිතය ගැන, මරණින් මත්තේ උපදිනවද නැද්ද, බුදුහාමුදුරුවෝ හිටියද, ධර්මය අවබෝධ කරගත්ත අය හිටියද, ওই ධර්මයේ හරිද, ওই විදිහට බුද්ධාදී අටතැන් ගැන සැකේ කිය. එතකොට මෙන්න මේ කෙලෙස් ඇති මේ දේවල් හිතන්න හිතන්න වෙන්නේ හිත අකුසල් වලට බර වෙනවා. හිත අකුසලෙන්
පිරිලා යනවා. එතකොට පෙන්වන්නේ අපි අර කතා කරපු දේශනාවේ කතා කරා වගේ අනීවරණ සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්නවා පංච නීවරණත් එක්ක අකුසල් එක්ක ඉන්නකොට හිත අකුසලෙන් පිරිලා යනකොට එයාගේ ප්‍රඥාව දුබල වෙනවා. පඤ්ඤාය දුබලී කරන අඥාන කරන යා මෝඩයෙක් බවට පත් වෙන යාගේ සිහිය දුර්වල වෙනවා. සිහි කල්පනාව එන්න එන්න පිරිහිලා පිරිහිලා යනවා. එයාගේ මතක ශක්තිය දුර්වල වෙනවා. එතකොට අන්න එහෙම නොවෙන්න නම් එයා හිත දැක ගන්න හිත දියුණු වෙන අර පංච නීවරණයන්ගෙන් හිත පිරිසිදු වෙන යම් භාවනා ක්‍රමවල හිත පුරුදු කරන්නට ඕනේ. ඒක සමහර වෙලාවට මේ සතර සතිපට්ඨානෙ තියෙන බෞද්ධ භාවනා ක්‍රමම නොවෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට හිත එකඟ කරගන්න යම් යම් භාවනා ක්‍රම නොඑක් විදිහට යම් යම් දේවල් වල උගන්වන. ඒ තුල දැන් ආනාපාන සති භාවනාවේදී තමන්ගේ මේ හුස්ම රැල්ල දිහා බලාගෙන හිත පුරුදු කරන්නේ. එතකොට ඒක තුල හිත පිහිටුනකොට සිහිය දියුණු වෙනවා. ඊළඟට ඉරියව් ගැන තමන්ගේ මේ කය දිහා බලන්න. අතපය හසුරුවන හැටි, තමන් නැකිටින හැටි, ඉඳ ගන්න හැටි, තමන්ගේ ඉරියව් වටපිට බලන හැටි සම්පජන්‍ය භාවනාවේ තියෙන්නේ. මේ හැම අවස්ථාවකම ලාමක අකුසලයකට හිතට ඇති වෙන්න ඉඩ නොදී හොඳ සම්පජන්‍යයෙන් යුක්තව තමන් කරන හැම ක්‍රියාවක්ම සිහියෙන් සිහිය පවත්ව ගන්න. එතකොට නිකන් ඒව දිහා බැලුව බැලුව දැන් සතර සතිපට්ඨාන දිහා හරියට බලනකොට මේක මේ බෞද්ධ මේ බුදුදහම තුලම මේ බුදුහාමුදුරුව ගැනම පවත්වන එකකුත් නෙමෙයිනේ. දැන් ඕනෑම අන්‍යාගමක දැන් තමන්ගේ හුස්ම රැල්ල දිහා සිහිය පිහිටවන්න. ඊළඟට තමන් කරන කියන තමන්ගේ කය ඉරියව් ගැනයි මේ සිහිය පවත්. ඊළඟට තමන් වටපිට බලනකොට අතපය හකුලවනකොට දිග හරිනකොට කන බොනකොට නිදා ගන්නකොට මේ හැම වෙලෙම ඒ කරන ක්‍රියාව තුල සිහියෙන් ඉන්න කියේ. ඒක තමයි හිත පිළිබඳව. තමන් ඕ එතකොට ඒව භාවනා. ඊළඟට සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ තමන්ගේ කය දැන් අපි ගමු මොන ආගමේ වුණත් යාගේ ශරීර මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්නේ මිනිස්සෙකුට තියෙන්නේ. ඔව්. එයා තුල තියෙන්නේ තර පටවි ආපෝ තේයෝ වායෝ. දැන් ඔකතන විලා තියෙන සතර සතිපට්ඨානය කියලා එක බෞද්ධ දර්ශනය කියලා කොටසක් කඩා ගත්තොත් තමයි ප්‍රශ්නේ නැත්නම් පොදු දහමක්. ඔව් මේක පොදු දහමක්. මේක විශ්ව ධර්මයක්. එතකොට එයා මොනාගමී වුණත් එයා දරාගෙන ඉන්න දෙතිස් කුණුව කොටස්. එයාට තියෙන්නේ කේසන් ලොම් නියදස් සම්මස්නහර. එතකොට ඊවැය යථා ස්වභාවය විමසනවන. එහෙමයි. ඊළඟට මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ මේ ශරීරය තුල පෙන්නන පටවි ධාතු කොටස් 20ක් ආපෝ ධාතු කොටස් 12ක් තේජෝ උණුසුමට අයිති කොටස් 4ක් වායු ධාතු කොටස් 6ක්. එතකොට අපි කාගේ ශරීරය හැදිලා තියෙන්නේ මිනිස්සෙක් නම් මේ කෙනාගේ ශරීරය තුල මේ වගේ කොටස් 42ක් සතර මහා ධාතු ඔස්සේ ඒ ධාතුවල තියෙන ස්වභාවය මත බුදුහාඳුරෝ පෙන්නනවා මෙන්න මේ විදිහේ පිහිටීමක් තියෙනවා. එතකොට ඒක ඒ විදිහට ඒ කොටසෙන් කොටස බෙද බෙදා විමස විමස හොඳට සිහියෙන් බලනකොට අපි දකින්නේ අපි දරාගෙන ඉන්න කය යථාර්ථ. ඒක මේ බෞද්ධයෙකුට මෙහෙමයි අරයට මෙහෙමයි කියලා නෙමෙයි මේක ලෝකේ තියෙන හැමෝම දකින්න තමන්ගේ කයේ තියෙන ඇත්ත. ඒක පරම සත්‍යය. ඊළඟට නවසීවතික භාවනාව ගැන ගමු. අන් මොන ආගමී වුණත් මුස්ලිම් කෙනෙක් මැරුණත් ඊළඟට මේ කතෝලික වුණත් එයා හින්දු කෙනෙක් වුණත් වෙන මොකක් හරි අමුතු ආගම අදහගෙන හිටියත් එයා මේ සමහර ලාවට දුප්පතෙක් වුණත් පොහොසතෙක් වුණත් කුලවතෙක් වුණත් කුලහීනෙක් වුණත් මැරුණට පස්සේ උණු වෙලා යන හැටි තමයි තියෙන්නේ. එහෙම මැරුණට පස්සේ දවස් 3ක් වගේ යනකොට ශරීරයට අත් වෙන ඉරනම සතියක් මාසයක් යනකොට මේ ඉදිමිලා නිල් වෙලා සැරව ගල්ලා පුපුරලා කුණු වෙලා ඔය කාගේ ශරීර කුණු වෙලා පොළොවට පස් වෙලා යනවා. එතකොට එයා හිතනවා මගේ ශරීරයටත් ඔය ඉරනම්මයි අත් වෙන්නේ. අර මලකුණකට අත් වෙන ඉරනම තමන්ගේ කය හා ගලපලා බලනවා. එතකොට ඒකෙදි පේන්නේ මේ ආගමක් නෙමෙයි මේ තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ කවුරුත් මැරෙනවා කාගේත්. එහෙනම් මේ බෞද්ධයාටගේ විතරද කුණු වෙලා යන්නේ? හැමෝගෙම ශරීර මිය ගියාට පස්සේ කුණු වෙලා යන ස්වභාවය. එතකොට හැම දිනාටම වෙන ස්වභාවය. එතකොට සතරද කියලා වෙනසකුත් නෑ. ඒ ස්වභාවය තමන්ගේ කය හා ගලපා බලනවා. එහෙම බලන්න එයාට ඇති වෙන්නේ තමන්ගේ කය ගැන අවබෝධයක්. එහෙමයි. එතට මන් දරාගෙන ඉන්න කයේ ස්වභාවය මේක නේද කියලා හොඳ අවබෝධයක් ශරීරය ගැන ඇති වෙන්නේ නැති වෙන්නේ ඒ තුල වෙන්නේ යාගේ සිහිය වැඩෙනවා. සිහිය දියුණු වෙනවා. එහෙමයි. ඊළඟට අපි හිතමු වේදනානුපස්සනා මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයෙම ස්පර්ශයෙන් විඳින්න ඇතින මේක ආය බෞද්ධයට විතරක් නෙමෙයි. හැමෝටම ඇහැට රූපයක් පේන්නේ ඇහැයි රූපයයි විඥානය එකතු වීමෙන්. කාට හරි කනට ශබ්දයක් ඇහුණා නම් ඒ ඇහෙන්නේ කනයි ශබ්දයේ විඥාන එකතු වීමෙන්. එතකොට ඒ ස්පර්ශයෙන්මයි සැප විඳින්න ඇති වෙනවා දුක් විඳින්න ඇති වෙනවා දුක් සැප රහිත විඳින්න ඇති වෙනවා.
මෙන්න මේ ස්පර්ශයෙන් ඇති වෙන විඳීම ගැන සිහිය පිහිටවනවා නම් යාගේ සිහිය දියුණු වෙනවා. අන සිහිය දියුණු කරන ක්‍රමයක්. අන්න හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවා කියන්නේ එක්කෝ කය මුල් කරගෙන කායානුපස්සන අරමුණක හිත රැක ගන්නෝ, එක්කෝ වේදනානුපස්සන අරමුණක හිත රැක ගන්නෝ, ඊළඟට තමන්ගේ හිත ගැන, හිතට එන හැම සිතුවිල්ලක් ගැනම සිහියෙන් දකිනෝ. හොඳට චිත්තානුපස්සන. ඊළඟට ධම්මානුපස්සනාව කියන්නේ මේ ජීවිතයේ යථා ස්වභාවයේ හේතුඵල වශයෙන් විමසලා අවබෝධ කරගන්න උත්සාහයක් ගන්නවා. දැන් ධර්මයේ කිව්වත් මේ බුදුදහම කියන එක නෙමෙයි තව අපි සාමාන්‍යයෙන් ධර්මයේ කියන්නේ. දැන් හිතන්නේ එතන ආයතන හය අනිත්‍ය වශයෙන් දැන් කාටත් තියෙන ආයතන හනි. දැන් අපි හිතමු අන්‍ය ආගමිකයෙක් හිතනවා නෑ මගේ ඇහ නිත්‍යයි. මගේ ඇහ සැපයි. මගේ ඇහ ආත්මයි. ඉතින් ඒක ඇත්තද? හිතරවට ගැනීමක් ඇත්ත කියලා හිතුවා. අපි බෞද්ධ නෙමෙයි. ඒ නිසා අපි ඇහ නිත්‍යයි. අපි ඇහ සැපයි. අපි ඇහ ආත්මයි. නමුත් ඇත්තම ස්වභාවය එයා බෞද්ධද හින්දුද කතෝලිකද මුස්ලිම්ද බර්ගද ඔය මොකවත් නෙමෙයි. අපි කාගෙත් ඇස සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇසක්. මේක ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙලා යනවා. හේතු නිසා හටගත්ත හේතු වෙනස් වෙන ක්‍රම වෙනස් වෙනවා. එහෙනම් මේ ආයතන හය තුල පංච උපාදානස්කන්ධේ කාටකෙත් එක විදිහටමයි හටගන්නේ. එතකොට ඒ යථාර්ථය තමයි මේ ධර්මයේ තුලින් අපි දකින්නේ. ඒ දේ දකින්නකොට එතන තියෙන ආගමකට වැඩිය දර්ශනයක් හැටියට අවබෝධ කරගත යුතු දෙයක්. අන්න ඒ නිසා ඒ දේ තවත් යම් යම් ක්‍රමවලට දැන් මේ සතර සතිපට්ඨානෙ කියන්නේ ඊටාම අවබෝධයට ලං වෙච්ච ක්‍රමය. එහෙමයි. ඒ කොච්චර ළඟද කියන්නේ බුදුහාමුදුරු දින ඇතුව ප්‍රතිඵල පෙන්නවා. මේ දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ විදිහටම කෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනවා නම් එයාට දවස් 7ක් ඇති කීව ප්‍රතිඵල ලැබලා ධර්මය අවබෝධ කරගන්න. එහෙමයි. අඩුම ගානේ දවස් 7ක් තව එහාට එහාට පෙන්නලා උපරිම අවුරුදු 7ක් යයි කියලා. ඒතකොට අවුරුදු 7ක් දින 7ක් ඇතුළත ප්‍රතිඵල පෙන්නවා. මේ විදිහට 100 වඩන්න පුළුවන් නම් මෙන්න ප්‍රතිඵල ගන්න කාලේ. හැබැයි ඒ විදිහටම නැතුව අපි හිතමු තව තව එක එක 100ෙන් ඉන්න පුළුවන් ක්‍රම තියෙනවා වෙන අර කෙලෙස් සහිත අරමුණු වලට හිත යවන්න නැතුව. එහෙමයි. දැන් අපි එක එක භාවනා ක්‍රම නොයෙක් විදිහේ දේවල් සමහර යෝග ක්‍රම කියන්න පුළුවන්. සමහර ලාට ඔය කසින ක්‍රම කියන්න පුළුවන්. ආලෝක තුල හිත පිහිටවන සමහර ලාවට හොඳ දෙයක් ගැන හිත. දැන් සමහරු මේක ධර්මීය තුලින් ගැඹුරෙන්ම අල්ලන්න ඕනේ හරි ක්‍රමේ දන්නේ. හැබැයි ඒකට ළඟ ගිය නිකන් වෙන මොකක් හරි එකක් අල්ලගත්. අල්ලගෙන ඒ අය දැන් සමහරුන්ගේ අර තියෙන මාන්නයක් තියෙනවානේ මේක මේ බුදුහාමුදුරෝ කීවා කියන්න පිළිගන්න කැමති නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. ඒ තමන් පඬිතයා. මම මේක අවබෝධ කරගත්. ඒ නිසා මෙන්න මෙහෙම කෙටි ක්‍රමයක් තියෙනවා කියලා සමහර ඔය මනෝවිද්‍යාඥයෝ වෙන්න පුළුවන්. සමහර එක එක ලෝකේ දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. එයා කියනවා මෙන්න මෙහෙම මොකක් හරි හොඳ දෙයක්. ඒක හිතට අරගෙන ඒක හිත හිත ඉන්න. ඉතින් දැන් මේ කරලා තියෙන්නේ අර වගේම එකක් නේ. ඔව්. එතකොට සමහර ලාවට තව පොඩි දේවල් නිකන් ඔය කෙලෙස් සහිත දේවල් හිතන්න එපා. හිතට දුක එන දේවල් හිතන එක මාළු ටැංකියක් දිහා බලාගෙන ඉන්න කියලා. එතකොට මේ පොඩි නිකන් සෙල්ලම් දේවල් ඊට වඩා එහාට ගිය ගැඹුරටම ගිය දේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන හැබැයි ඒක පිළිගන්න ටිකක් මාන්නෙත්. ඔව්. චර ගැඹුරට යනවා. ඔය ඒක බුදුහාමුදුරු නෙමෙයි. ඒක මේක මීට වෙච්චර ඕනේ නෑ. මෙන්න මේක මම කියන එක කරන්න ඕ කියලා අර වගේ නිකන් පොඩි ප්‍රාථමික අර පොඩි සෙල්ලම් දේවල් ටිකක් සමහරුන්ට ඒක මහා ලොකුවට හිතෙනවා. මේ කිව්වේ අසවල් දෙයක්. මේ කිව්වේ අසවල් වෛද්‍යවරය, අසවල් විද්‍යාඥයා. මේ පොතේ මෙහෙම තිබ්බා. මේ සුද්දාගේ පොතේ මෙහෙම තිබ්බා. දැන් සමහරුන්ට මේක සුද්දා කියවොත්නේ ලොකු. ඔව්. හැබැයි සුද්දා මෙහෙම අරන් යනවා. ඔව්. සමහ මෙහෙන් තමයි ත්‍රිපිටකෙත් උස්සගෙන ගියේ. අද මේ බුද්ධ දේශනා තිබ්බ පුස්කොළ පොත් ගොඩක් ගිහිල්ලා ඒ රටවල් වල කෞතුකාගාරවල ඒවා. ඇත්තටම හිතන්නේ මේ බටහිර මේක මේ බෞද්ධ දර්ශනය කියලා හඳුනාගත්ත බටහිර ඇත්ත තමයි මම හිතන්නේ මේකට ලං වෙන්නේ. දැන් අපි දන්නවනේ විදේශිකයන් පවා මේ ධර්මයට නම් වෙන ආකාරය කොතෙක් උත්සාහ කරනවාද භවනාවෙම හිත දමණය කරගන්නට සිහිය පවත්ව ගන්නට නුවණ ඇති කරගන්නට කොච්චර උත්සාහ දරනවාද ඒ මෙහි යථාර්ථය හඳුනගෙන එක බුදුහාමුදුරුවන්ගෙම කියන චේතනාවට වඩා එහා ගිහිල්ලා මේක ඇත්තටම අවශ්‍ය දෙයක් පරම සත්‍ය මේක කියලා හඳුනගන්න නිසා වෙන්නේ නැති මෙච්චර ගෞරවයක් බුදුරජාණන් වහන්සේට ලබා දෙන්නේ. ඔව් දැන් අපේ රටේ ගත්තහම වරුණ දැන් සමහරුන්ට මේ භාවනා කියන කටදී නිකන් අර මෙඩිටේෂන් ක්ලාස් යනවා කියහම පොඩි ගැම්මක් තියෙනවා. මෛත්‍රී භාවනාව කරන්න කියට වැඩි නිකන් loving kindness අන්න ඒකට ආසයි නිකන්. ඒක නේ ඉංග්‍රීසි අමුතු නමක්. ඔව්. ලෙඩ රෝග වුණත් එහෙමනේ දැන් සමහරුන් නිකන් ඒක අර දිය වැඩියා කියන ලැජ්ජයි ඒක නිකන්. සුගර් කියපහම ඒක නිකන් ටිකක් පොඩ්ඩක් තියෙනවා. ඔව් ඒක නේ ඉංග්‍රීසි නමක් කියපහම ටිකක් තියලා එහෙම නිකන් අර මානසික තාමත් ඉන්නේ අර මේ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙච්ච නිකන් මානසික ඒ බෙලහීන මට්ටමක ඉන්න කොටසක් ඉන්නවා.
අන්න ඒ නිසා මේ ධර්මයේ උනත් සමහර ලාවට මේ සුද්ධ කීව කීවොත් මේ ධර්මයේ සතිපට්ඨානෙ මීට වැඩිය වඩන්න පෙළඹෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ හීන තැනක අපි හිත පවත්වගෙන දින්නේ. ඒකයි නැත්තම් මේ දර්ශනය හෝ මේ භාවනා ක්‍රමයේ හෝ බුදුජානන් වහන්සේ පෙන්නපු ධර්මයේ වැරද්දක් නෙවෙයි. අපිට මේක මේ අර මේක අපි කළොත් තමයි ලැජ්ජාව මේ පිට රටින් ගෙනාවොත් තමයි හොඳ. එහෙම කියන තැනක හිත පවත්වාගෙන හිත තමයි මම හිතන්නේ හැම දෙයකටම වැදගත් වෙන්නේ. හැමදෙරෙන් දැන් සිහිය කියනකොට කෙනෙකුගේ දැනුම උගත්කම මේවත් මේ සිහියට බලපානවාද? ඒ මතද තීරණය වෙන්නේ සිහිය? ඔව්, ඇත්තෙම සිහිය දියුණු කෙනාට දැනුම උගත්කම වේගෙන් රැස් කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ එක එක කෙනාගේ පිනේ ස්වභාවයට උගත්තු ඉන්නවා, බුද්ධිමත්තු ඉන්නවා, ඒ අය සසරින් ගේන දේවල් තියෙනවා. දැන් සමානලාට බුදුදහම ගැන මෙලෝදයක් දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තහම ලෝකේ එක එක රටවල ඉන්න හොඳ විද්‍යාඥ හොඳ මතක ශක්තිය ඇති අය ඉන්නවා, සමහර කුසලතා ඇති අය ඉන්නවා. එයා එතකොට යම් යම් කුසලතා ඇති අය ඉන්නවා. ඒ අය බුදුහාමුදුරුව ගැන, භාවනාව ගැන, සතිපට්ඨාන ගැන ජීවිතේට අහලවත් නැති වෙන්න පුළුවන්. හැබැයි හොඳ මතක ශක්තිය, ඒ පෙර සංසාර පුරුදු සමහරුන්. හැබැයි කෙනෙකුට ඒ උගත්කම කුසලතාවේ දක්ෂතාවේ තිබුණා කියලා ඒ උගත්කම මරණ මංචකේ දක්වා රැක ගන්න බෑ. මතක තියාගන්න. අපි ඒක වයසට යනකොට මහා උගත්තු මහාචාර්ය වුණත් වයසට යන්න යන්නේ කල්පනාව නැති වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්, සිහිය දුර්වල වෙන්න පුළුවන්, මතක නැති වෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ පෙන්නන මේ සතර සතිපට්ඨානය තුළ සිහිය රැකගන්නේ, සිහිය දියුණු කරගන්නවා කියන එක බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් දියුණු කරගත්තොත් එයාට සති ඉන්ද්‍රිය, සති බලය ඒවා දියුණු කරගත්ත කෙනා සිහි මුලා වෙන්නේ නැහැ. එහෙමයි. දැන් හඳුනේ අන්තවාදී වෙන අය අවස්ථාවක් නැහැ. සහ සිහිනුවණින් ඉන්න අය පවා සමහරලාවට අන්තවාදීව කටයුතු කරන ආකාරය, විශේෂයෙන්ම අපේ බෞද්ධයෝ අතර අපි දකිනවා එහෙම බොහොම ලාමක ලෞකික සරල දේවල් වලට යොමු වෙලා ඒක අන්තවාදීක විදිහට දැකලා ඒ තුලම හිත අපි දැන් බුදු පහන තියනවනේ කොයි පැත්තටද? මෙන්න මේ වගේ තමයි දැන් සිහිය පවත්ව ගන්න දන්නේ ඔය වගේ දේවල් වල. බුද්ධ පූජාව තිබ්බට පස්සේ කනවද විසිකරනවද, කෑවොත් මහා පවක් රැස් වෙනවද, මොකද්ද කරන්න ඕන කියන මෙන්න මේ වගේ ප්‍රශ්න අහන අය ඉන්නේ. මේ අන්තවාදී වීම කියන එක එතකොට හරිය හරියට සිහිය පවත්වන කෙනෙකුගේ ලක්ෂණයක් නෙවෙයි. සමහරුන්ට සංසාරික දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා එක්ක ධර්මීය අල්ලන්නේ අරටුව නෙමෙයි සමහර. දැන් අපි ගත්තාම අර මහා සාරූපම සූත්‍රය බුදුරජාන් වහන්සේ පෙන්නවා බුද්ධ ශාසනය කියන්නේ විශාල අරටුවක් තියෙන දසත අතු විහිදී ගිය මහා විශාල උක්ෂයක්. එතකොට මේ උක්ෂයේ ළඟට එන සමහරු මේකේ කොළාතු ටිකක් ඇහිඳ ගන්නවා. වේලිච්ච කොළ ටික ඇහිඳගෙන අපිත් වැඩේ කරගත්ත, අපිත් ශාසනයෙන් වැඩේ ගත්තා කියලා යනවා කොළ ටික කරේ තියා. සමහරු අතු ටිකක් කඩා ගන්නවා. කොහොම හරි එකක් හරි දාලා අත්තක් දෙකක් කඩාගෙන අත්ත කරේ තියාගෙන බොහොම උජාරුවෙන් යනවා අපි ශාසනයෙන් වැඩේ කරගත්තා කියලා. සමහරු මේකේ ගෙඩි ටික එක්ක මල් ටික එක්ක පොත්ත රැහ ගන්නවා. සමහරු පොත්ත රැහගෙන, සමහරු බොහොම අමාරුවෙන් එළේට යනකම් එළේ රැහගෙන එළේ කරේ තියාගෙන යනවා අපි වැඩේ කරගත්. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ශාසනයේ හරියට අඳුනගත්ත කෙනා කොලාතු වලට රැවටෙන්නෙත් නැහැ, පොත්තට රැවටෙන්නෙත් නැහැ, මල් වලට රැවටෙන්නෙත් නැහැ, එළේට රැවටෙන්නෙත් නැහැ. ඒවා ඒ විදිහටම අඳුනගෙන මේ ගහේ තියෙන වටිනාම දේ තමයි අරටුව. අර ඔක්කොම බේරලා වටිනාම දේ ආ රැස් කරගන්න අරටුව ගන්න. අරටුව තමයි ධර්මාවබෝධි චතුරාරි සත්‍යමයි. සසර දුකින් නිදහස් වීම. මොකද හැම බුදු කෙනෙක්ම ඇසිපිය හෙලන මොහොතක්වත් යලීපදෙමින් යන සංසාර ගමනක් බුදුවරු වර්ණනා කරන්නේ කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කරේ අප්‍රමාදේන සම්පාදේ. එතකොට මේක හරියට අඳුනගත්ත කෙනා අප්‍රමාදීව අරටුව අල්ලගෙන ධර්මාවබෝධයට හිතවඩ. හැබැයි ඒක තේරුම් ගත්තේ නැති කෙනා සමහරලාට බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ අර බුද්ධ පූජාව තියෙන එක විතරයි. සමහරු බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ උදේට හවසට එක්ක පහනක් පත්තු කරන එක විතරයි. එයා හිතනවා අපි ඉතින් ගෙදර බුදු පහන තියෙනවා, අපි කාටවත් කරදරයක් කරන්නේ නැහැ නේ, ඉතින් ඔය මදයි කියලා ඉතින් හිතනවා. සමහරු හිතනවා අපි රුවන් ඇලි සෑවැන්ද, අපි ශ්‍රී මහා බෝධිය වඳිනවා, අපි ඉතින් ඔය අටමස්ථාන වඳිනවා, අපි ඉතින් ගෙදර ඉඳලා දානයක් දෙනවා, අපි කාටවත් කරදරයක් කරන්නේ, අපි හොඳ බෞද්ධයෝ තමයි, ඔය මදයි කියලා හිතනවා. එතකොට ඒ වගේ ඊළඟට සමහරු හිතනවා අපි ඉතින් ඔය පන්සිල් ගන්නවා, රකින්නවා නෙමෙයි, අපි පන්සිල් ගන්නවා. ඔයටත් ගිහිල්ලා අපේ අම්මලා එහෙම සීල් ගන්නවා, අපිත් ඉතින් සීල් අරගෙන තියෙනවා. ඔයත් සීල් ගන්න යන උදව් කරන්නේ මම. උදව් කරනවා. අපේ තාත්තට අපි බණ පොත් ගෙනහල්ලා දෙනවා. අපි අම්මා තාත්තට හොඳට සලකනවා. ලෙඩ වුණාම බලා ගන්නවා. අපි යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් අපි බෞද්ධයෝ තමයි.
බය වෙන්න දෙයක් නැහැ. ඔව් අපි බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඒ වගේ හරි එක එක කෙනා කොලාතු ටිකෙන් පොත්ෙන් ඒවා බුදු දහමේ ගුණ ධර්ම ධර්මීයව තමයි. හැබැයි එතනින් නතර වෙනවා. ඒක තමයි කියලා හිතන මුළු බුදු දහමේ තියෙන හරය. හැබැයි හරය අඳුනගත්ත කෙනා ඔය විදිහට එක එක තැන් වලින් දැන් අර වගේ නතර වෙන අය ඒවම අරගෙන සමහරලාට අන්තගාමීන වර්ණ කියවගේ. ඒ කෙනා හිතන්නේ දැන් පහන තමයි ලොකුම දේ. ඔහුගේ දවසවල බුද්ධ පූජාව ගැන එහෙම අපිට හරියට ප්‍රශ්න. බුද්ධ පූජාව ඊට පස්සේ ඒක කොහොමද තියන්නේ මේක කන්න හොඳද මේක වාෂ්ප කරනවද මේක සතෙක් කැවුවද සමහර විට කියන බුද්ධ පූජාව ආහාරයට ගන්න හොඳ නැහැ කියලා සමහරු කියන බුද්ධ පූජාව ඊට පස්සේ වලක්කාරලා වල්ලන්න ඕනේ එතකොට සතුන් නැති තැන් වලට ගිහලා දාන්න ඕන මේ වගේ කියලා. ඉතින් ඔය ඇත්තටම ওই බුද්ධ පූජාව ගැන ඔය සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන අවසාන වෙලාවේ උන්වහන්සේට පූජා කරන අවසාන දානේ. ඒ අවසාන දානේ පූජා කරපු වෙලාවි චුන්ද සූකරික බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂ ව්‍යංජනයක් හදනවා. ඒ තමයි සූකර මද්දව. එතකොට මේ සූකර මද්දව බුදුරජාණන් වහන්සේ චුන්ද සූකරිකට කතා කරලා කියනවා ඔබ තථාගතයන් වහන්සේ වෙනුවෙන් විශේෂ ව්‍යංජනයක් හැදුවද ඒක බුදුරජාණන් වහන්සේට විතරක් බෙදන්න කියනවා. මේ සංඝයාට බෙදන්න එපා කියනවා. ඉතුරු වෙන යමක් ඇද්ද ඒක සතුන් නැති ජලයක පා කරන්න එක පොළොවේ වලක් හරලා වල්ලන්න කියන. එතකොට මේ ගැන ඔය අටුවාවලට එනකොට පසුකාලීන පොත්පත්වලට එනකොට මේකේ විස්තරේ ඇයි මේ හේතුව හැටියට සඳහන් වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වළඳන අවසාන දානි. දෙවියන් දිව්‍ය ඕජාව මේ ආහාරයට ඇතුල් කරා කියන. දෙවියන්ගේ දිව්‍ය ඕජාව ඇතුල් කරපු ආහාරයක් බුදු කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට දිරවන්නේ නැහැ කියනවා සාමාන්‍ය මනුස්ස ලෝකේ කෙනෙකුට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරේ ඉතුරු වෙන යමක් ඇද්ද මේ දිව්‍ය ඕජාව ඇතුල් කරපු ආහාරයක් දෙවියනුත් පින් රැස් කරගන්න බුදුරජාන් වහන්සේ වළඳන අවසාන දානි. ඒ නිසා ඉතුරු වෙනදී එක්ක සතුන් නැති ජලයක පහ කරන්න එක්ක පොළොවේ වලක් හරලා මේ වලලා දාන්න. ඒක සතුන් නැති ජලයක් කියන්නේ හොඳට රත් කරපු අතුරු එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එක්ක සාමාන්‍යයෙන් කියන්නේ අපිට දැන් අද බුද්ධ පූජාව ගත්තට පස්සේ වර්තමානයේ අපි ගත්ත බුදුරජාන් වහන්සේ ඇරෙන උන්වහන්සේ දානි වළඳපු විස්තර ගැන ගත්තාම ඊළඟට හිතන්න බුදුරජාන් වහන්සේ දානි වළඳපු විස්තර උන්වහන්සේ හැමදාම වැළඳුවේ මේ උඩුවියම් බැඳලා රත්තරන් පාත්‍රවල රත්තරන් තැටිවල. ඉතින් ඒ විදිහට මේ දෙතිස් වෑංජන මේවත් එක්ක මේ බුදුහාමුදුරුවෝ දානි වළඳපු ඉතිහාස කතා දේශනාවල එහෙම කතා නෑ. අපි සද්ධාවට ගෞරවයට අපි බොහොම මේ ඔක්කොම ගහේ ගිහිල්ලා ගෙඩියත් ගහින් අල්ලලා මේ මුඛවාඩම් බැඳලා මුතුකුඩේ අල්ලගෙන තමයි මේ ගෙඩිය කඩන්නේ ගහෙන්. ඒ කඩලා බාලා ඊට පස්සේ පිරිච්චිය කිය පොල් අඹරලා සකස් කරලා ඒ සද්ධාවෙන් ගෞරවයෙන් අපි එහෙම දෙයක් හදලා සඳුන් දරවලින්. එතකොට මේ විදිහට අපි බොහොම ගෞරවයෙන් යමක් හදන්න පුළුවන්. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ රාජභෝජන වළඳන මාලිගාවට වැඩිය නෙමෙයි. මේ මාලිගාව දැක දැක බුදුරජාණන් වහන්සේ දැන් බලන්න උන්වහන්සේ කපිලවස්තුපුරයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ නගරේ පිණ්ඩපාත වඩන අර දුප්පත් දිලිඳු මිනිස්සු අතරේ සුද්ධෝදන රජතුමා දුවගෙන ආව අනේ ස්වාමීනි අපිට ලැජ්ජ කරන්න එපා. අපි ශාක්‍ය වංශිකයෝ. අපි කාගෙන්වත් ඉල්ලගෙන ආහාර අරගෙන නැහැ. ඇයි ඔබ වහන්සේ අපිට මෙහෙම කරන්න කියුවේ? බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔබ ශාක්‍ය වංශේ වෙන්න පුළුවන්. මම බුද්ධ වංශිකනේ. මේ බුදුරජාණන් වහන්සේලාගේ චාරිත්‍රය. එතකොට අපිට පේනවා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට මේ කකා ඉඳලා ඉඳුල් වෙලා ඉතුරු වෙච්ච මේ දංකුඩ ටිකේ ඉතුරු ටික බුදුහාඳුරන්ට පෙනු අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙච්චරමයි තියෙන්නේ පූජා කරන්නද කමක් නැහැ පූජා කරන්න කියන එක තැනක බුදුහාඳුර පෙන්නනවා මුල කොටස හෝ මැද කොටස හෝ අග කොටස. මේ ආර්යයන් වහන්සේලා කියන්නේ මේ භික්ෂූන් වහන්සේලා කියන්නේ ශ්‍රමණයෝ කියලා කියන්නේ පරදත්තූප ජීවීන් වගේ කොටසක්. එතන පරදත්තූප ජීවීන් කියලා කියන්නේ අනුන්ගෙන් යැපෙන එහෙමයි ලැබෙන්නේ. දැන් පින්දපාත යනකොට අර වළං හට්ටියේ තියෙන දේනේ පූජා කරන සමාහලාවට ඉඳුල් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. සමාහලාවට පිලුණු වෙලා සමාහලාවට කාලා ඉතුරුලා තියෙන අන්තිම දංකුඩ ටික එක්ක කකා ඉඳලා ඉතුරු වෙච්ච ටික ඒ ලැබෙන්නේ මොකද්ද? ඒක ප්‍රතිවේක්ෂා කළ වළඳන. ඒක තමයි බුදුවරුන්ගේ විතරක් නෙමෙයි සියලු මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ආර්ය ප්‍රතිපදාව. දැන් අද වුණත් ගියාට පස්සේ පිඳුසිඟා වැඩියට පස්සේ පාත්‍රයට නොඑක් දේවල් දානවා. අනික හිතන්න වරුණ පිඳුසිඟා මේක මේ බොහොම ගෞරවාන්විත මේවා එකක් කියන්නේ වචනයක් නෙමෙයි මේ හිඟමනි යනවා කියන එක පිඳු සිඟා දන් පිඳු පිනිස සිඟා යනවා. ඒක තමයි ක්‍රමය. ඔව්. එතකොට ඔය වගේ ඒ කියන්නේ දැන්
අපිට අර වචනේ කියපුවාම නිකන් අම්මෝ මේ වචනේ හරි නෑ කියලා හිතෙන්න පුළුවන්. මොකද අපිට අර සිංහා යනවා කියපු ගමන් තීරෙන්නේ අපිට මේ නගරේ ඉල්ලගෙන යන හිඟානෝ යාචක කියන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ භික්ෂූන් වහන්සේලා ගැන සමහරු කියනවා රජවරු රජසප අතහැරලා රන් මිරි වැඩි සංගල අතහැරලා රත්තරන් තැටි ආහාරගත් ඒවා ඔක්කොම අතහැරලා අර පාංශකුල චීවරයක් ඒකත් විසි කරලා දාපු එක්ක මිනිහක් ඔතලා කොහේ හරි සෝනක කොහේ හරි තිබ්බ රෙදි කෑලි ටික එකතු කරලා තමයි අනේ සිවුර හදාගත් පාංශකුල සිවුර එක්කෝ තැටියක් අර මැටි භාජනයක් අරගෙන ගියක් ගියක් ගානේ ගෙපිලි වලින් යන්නේ මේ බත් පිණු ටික හොයාගන්න. එතකොට මේ පිණු සිඟා ගිහිල්ලා මේ විදිහේ ජීවිතයක් ගත කරන්නේ එක්කෝ ගහක් යට කොහේ හරි බොහොම සරලයි. එතකොට මේ ජීවිතේ ගත කරන් මේක දුකක් නෙමෙයිද කියලා අහනවා. බුදුරජාන් වහන්සේ කියනවා උතුම් අරමුණක් උදෙසාමයි කියනවා රජවරු රජසප අතහැරලා සිටවරු සිටු සම්පත් අතහැරලා මේ රන් මිරි වැඩි සංගල් අතහැරලා දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු අතහැරලා මේ ගත මේ ජීවිතේ ගත කරන්නෙම උතුම් අරමුණක් උදෙසාමයි කියනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේලා මේක දුකක් හැටියට නෙමෙයි දකින්නේ මේක නිවන් අවබෝධයේ පිණිස තමා පුරුදු කළ යුතු ප්‍රතිපදාවක් කියලායි කියන දකින්. එහෙමයි. බොහොම සතුටෙන්මයි කියන මේ පිඩුසිගා වඩින්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? අපි ගෙවල් වල දානේ පළවෙනි කොටස බොහොම ගෞරවයෙන් පළවෙනි බත් ඇඳ පූජා කරන එක ඒක අග්ගස්ස දානයක් කියන එක අග්‍ර කොටස දන් දෙනවා. ඒක අපි සද්ධාවෙන් කරන දේ. ඊළඟට ඒව හොඳට තේරුම් ගන්න නැත්නම් නොයේක් මිත්‍යා අදහස් වලට යන දැන් අපි ගමු බුද්ධ පූජාව තියලා ඉතුරු වෙන ටික අපි ගමු ඒක ගෙවල් වල මිනිස්සු කන්න බයයි කොහොමත් ඒක කන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ දේ කනවා. සමහරු ඒක හිඟන්නේ කුට දෙන්න පුළුවන්. දැන් සමහරු ඒකත් හොඳ නැහැ කියලා හිතුවකින් අපි හිතමු එක්ක සමහල්ලාවට ගෙදර සතේ කුට දෙනවා. එක්ක කොහේ හරි ඒකත් සමහල්ලාවට සමහරු කුණු බාකියකට දැම්ම කියලා. දැන් ඕකත් වරුණ සතෙක් නේ කන්නේ. ඒකනේ. දැන් අපි ගමු බුද්ධ පූජාව තියලා ඉතුරු වෙන ටික අපි කොහේ දැම්මත් ගෙදර වෙන මොකද කොහේ දාලා තිබ්බත් අපි ජීවාංශරණය කරේ නැත්නම් මේක වෙන වෙන කරන්න දෙයක් නෑ. අපි මේක වාෂ්ප කරලා යවන්නද ඈ? මේ එක්ක පණුව ගහනවා. එක්ක කොහේ හරි ඉන්න සතෙක් කනවා. එක්ක මොකෙක් හරි දැන් හිතන අඹගෙඩියක් කුණු වෙන තිබ්බොත් ඕකේ පණුව හැදෙන්නේ නැද්ද? ඔව්. මොන පළතුරු ටිකක් යන පණුව හැදෙනවා. වෑංජනයක් තිබ්බොත් දවසක් දෙයක් යනකොට පණුව ගහනවා. බත් එකක් පිලුණු වෙනකොට පණුව ගහනවා. එතකොට බුද්ධ පූජාවද මොකක්ද මේක? ඒ කොහේ දැම්මත් ඒක සත්තු කනවායි කොහොමද? මේ වගේ අන්තගාමී වෙන්න හොඳ නැහැ. සත්තු කන්න දෙන්න හොඳ නැහැ කියන එක එහෙනම් ඉතින් මොකක් හරි අලුත් උපකරණයක් හදන්න ඕනේ මේක වාෂ්ප කරලා හරි පුපුරවලා හරි යවන්න. ඒ වගේ තත්ත්වයකටපත් නොවී හිත අර අල්පේච්ඡතාවයත් එක්කමද නුවණකින් දැක්කනම් මෙහෙම වෙන්නේ නැහැ. සිහි බුද්ධිය වර්තමානයේ ජීවත් වුණා නම් එහෙම වෙන්නේ නැහැ. මන්ත්‍රණේ රාගය, ද්වේෂය මේවා මතු වෙනව නිතරම බුරබුරා නැගින දේවල් බවට පත් වෙලා තියෙන ඕනෑම මිනිසියෙකුට මේ සසර කෙලෙස් එක ජීවත් වෙනකොට. දැන් හඳුනේ මේවා මෙහෙම මතු වෙන්නේ පෙරබහවල මේ පුරුද්ද නිසාද කියන කාරණයක් එක්ක දැන් යම් ආකාරයකට අපි දකිනවා වයසට ගියාම රාගය ටිකක් අඩු වෙනවා කියන පොඩක් වයසට ගියත්. හැබැයි ද්වේෂය බොහෝ වෙලාවට බලවත් වෙනවා. අපි වැඩිපුරම දකින්නේ ද්වේෂය බලවත් වෙන අය. එතකොට ඒ ද්වේෂය බලවත් වෙන වයසට ගියාම විශේෂ හේතුවක් තිබෙනවාද සහ මේ රාග ද්වේෂ මේවා නිතර මතු වෙන්නේ ඇයි මිනිසුන්ගේ? ඇත්තෙම රාග ද්වේෂ මෝහ සංසාර බලපෑමුත් තියෙනවා. බුදුරජාන් වහන්සේ නිසයි පෙන්වන්නේ මේ ලෝකෙ මිනිස්සු අතර අල්පරජක්ක මහරජක් කෙලෙස් අඩුවයි ඉන්නවා කෙලෙස් වැඩියයි ඉන්නවා. දැන් අපි හිතමු සමහර අය ඉන්නවා පෙර සසරි භාවනා කරලා ධ්‍යාන වඩලා ওই රාග සහිත කෙලෙස් යටපත් කරලා සමහරු බ්‍රහ්ම ලෝකවල ඉඳන් මනුස්ස ලෝකවලට එනයි ඉන්නේ. එහෙම පෙර සසරි හොඳට භාවනා කරලා කෙලෙස් යටපත් කරපුවා ඉන්නවා. එවැනි අයගේ හිතේ ස්වභාවය අර අල්පරජක්ක කෙලෙස් ගොඩාක් අඩුයි යටපත් වෙලා තියෙන. ඒ අයට ඉක්මනින් ධර්මාවබෝධයට හිත යොමු කරගන්න පුළුවන්. ඒ අයට රාග සහිත සිතුවිලි නැතුව නෙමෙයි නමුත් යටපත් කරන්න පුළුවන්. එහෙම ඒවා ඉච්චර හිතට වද දෙනවා අඩුයි. ඊළඟට ද්වේෂය වුණත් සැනින් අර බුදුහාමුදුරු උපමාවකට පෙන්වන්නේ දී ඇඳ ඉරක් වගේ තරහ ගියත් සැනින් මැකිනවා. එතකොට මේ වගේ හිතේ කෙලෙස් අඩු අය ඉන්නවා. සමහර අය ඉන්නවා සසර පුරුදු වලට අනුව සහ සමහර විට අපායවල වලින් එන අය ඉන්නවා. මේ ද්වේෂය උපාදාන කරගෙන කෙලෙස් එක්ක ජීවත් වෙලා ඒ සංසාර පුරුදු වලට අනුව ඊළඟට සමහරුන්ගේ අකුසල විපාක. ඒ අකුසල විපාක වලට අනුව තමන්ට රාගයෙන් තමන්ගේ මනසට පුදුමාකාර බැට දෙනවා. ද්වේෂයෙන් බැට දෙනවා. තමන්ට තමන්ව පාලනය කරගන්න බැ හැම වෙලෙම කේන්ති ගන්න. හැම වෙලෙම පුපුර පුපුර ඉන්න. ඊළඟට හැම වෙලෙම හිත විසිරෙනවා, පසුතැවෙනවා. ඊළඟට තමන්ටම නිකන් තමන්ව එපා වෙනවා, කලකිරෙනවා. නොයේ කෙලෙස් ඇති වෙනවා. මේ කෙලෙස් නිසා සමහරු අන්ත දුක් විඳිනවා. එතකොට මේ ස්වභාවය ඒ පුද්ගලයන්ගේ සංසාරික දුර්වලතා එක්ක ඉන්නේ.
හැබැයි මේවා යටපත් කරන්න පුළුවන් භාවනා කරලා උත්සාහ කරලා. ඒ නිසා තමයි මේ සතර සතිපට්ඨාන භාවනා මේ හැම භාවනාවක් තුළම පෙන්වන්නේ ඒ කෙලෙස් ධර්මයන් යටපත් කරන ක්‍රම. බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. කෙනෙක් මෛත්‍රිය වඩන්න වඩන්න අර ව්‍යාපාදේ තරහ යන හිත ප්‍රහාණය වෙනවා. ඒක හරියට ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවා වගේ තමා තුළම ඇකිලිලා යනවා කියන ද්වේෂ හිත. ඊළඟට පෙන්නනවා අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනයි. කෙනෙක් අසුභයේ වඩන්න වඩන්න එයාගේ රාග හිත යටපත් වෙනවා. ඒකටත් අර උපමාව පෙන්නනවා ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවා වගේ රාගය තමා තුළ යටපත් වෙනවා, ප්‍රහාණය වෙනවා නෙමෙයි. එහෙමයි. ප්‍රහාණය වෙන්නේ විදර්ශනාවෙන්. සම්පූර්ණයෙන්ම ධර්මාවබෝධයත් එක්ක තමයි අනාගාමී වෙනකොට තමයි කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. එහෙමයි. ඊළඟට හිතේ විසිරීම උද්දච්චේ ආනාපාන සති භාවයේ තබ්බා විතක්කූපච්චේදයි. විතර්ක හිත විසිරෙන ස්වභාවය යටපත් කරගන්න නම් ආනාපාන සතිය වඩන්න. ඊළඟට අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුග්ගහතයි. අස්මිමානේ මම වෙමි කියන මේ මමත්වයත් එක්ක තියෙන මම කියන ආත්ම දෘෂ්ටියත් එක්ක තියෙන මේ මමත්වේ නැති කරගන්න අනිත්‍ය සංඥාව වඩන්න. එහෙමයි. එතකොට මේ හැම භාවනාවකම තියෙන්නේ තමන්ගේ හිතේ මතුවෙන කෙලෙස් වල ස්වභාවය හඳුනගෙන ඒ කෙලෙස් යටපත් කරන භාවනාව. ඉතින් අපිට ඒ භාවනා තුලින් අපි සිල් රකින්නවා කියන්නේ කය වචනේ අපි කෙලෙස් තුලම සංවර කරගන්න. එහෙමයි. සිල් රකින්නවා කියන්නේ හිතේ කෙලෙස් එනවා. ඉතින් අපි ගමු ද්වේෂය එනවා. හැබැයි ආ සීලයක පිහිටලා ඉන්නවා නෑ. කොච්චර තරහ ගියත් මම ප්‍රාණඝාතයක් කරන්න. කොච්චර මට ආසාව ඇති වුණත් මම හොරකමක් කරන්නේ. කොච්චර රාගය ඇති වුණත් මම වැරදි කාම සේවනය කී දෙන්නේ. කොච්චර බොරු කියන්න හිතුණත් මම බොරු කියන්නේ. කොච්චර මත්පැන් වලට හිත ඇදිලා ගියත් මම මත්ද්‍රව්‍ය මත්පැන් ගන්න. අන්න එයා පන්සිල් රකින්න කෙනා සීලය කියන්නේ යම් නීතියක් තුල කෙලෙස් සංවර කරගන්න යම් උපක්‍රමයක් වදනවා. හැබැයි හිතට ඒව එනවා. ඒව යටපත් කරන්න තියෙන භාවනාවෙන් තමයි හිතේ ඇතිවෙන කෙලෙස් යටපත් කරන්නේ. එතකොට සීලය තුනෙන් යම් මට්ටමකට දමනය කරනවා. සමාධියක් වඩනකොට කෙලෙස් දීර්ඝ කාලීනව යටපත් කරනවා. විදර්ශනාව තුලින් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරගන්න. ওই විදිහට තමයි කෙලෙස් ප්‍රහාණය කරගන්න තියෙන්නේ. අම්තර තව එක් කාරණාවක් ඔබ වහන්සේ අර යම් යම් කායික රෝගී තත්ත්වයන් පිළිබඳ කිව්ව ඕනෑම ඉපදෙන කෙනෙකුට මේ කායික රෝගී තත්ත්වයන් විවිධ රෝග ආබාධ ඇති වෙනවායි කියන කාරණේ පිළිබඳ ඔබ වහන්සේ ඉපත් කළ ඕනෑම මොහොතක ඇති වෙන්නට පුළුවන් කියන කාරණේ. හැබැයි සිහිනුවණින් යුතුව යම් ධර්මයක් වඩන කෙනෙකුට හෝ එහෙම නැත්නම් යම් ආකාරයකට භාවනානුයෝගීව ඉන්න කෙනෙකුට මේවා යටපත් කරගැනීමේ යම් හැකියාවක් තිබෙනවද? බුද්ධ කාලීන සමාජයේ එහෙම තියෙනව නේද? යම් යම් රෝග පීඩා යටපත් කරගත්ත යම් යම් ඊර්දිපාදවල බලවෙන් එහෙම ආදි වශයෙන්. එතකොට එහෙම කියන්නේ සිහිනුවණින් ධර්මය අවබෝධ කරගන්නට ගන්න වෑයම තුලින් මේවට යම් සහනයක් ලබා ගන්නට පුළුවන්. ඇත්තම වරුණේ මේ හැකියාව තියෙන සතර ඊර්දිපාද ඉහළටම වඩපු කෙනෙකුට තමයි. ඊර්දිපාද බලෙන් රෝග පීඩා යටපත් කරන්න පුළුවන්. හැබැයි හැම රෝගයක්ම නෙමෙයි. කර්මජ රෝග කියලා සමහර ඒවා එනවා කර්ම විපාක මතේනේ. එහෙමයි. දැන් අපිට පේනවනේ සමහර රහතන් වහන්සේලා ගැන ගත්තත් දැන් සාරිපුත්ත හාමුදුරන්ට බඩේ අමාරුවක් තිබුණා කියනවා. ඒක කර්මජ රෝගයක්. එහෙමයි. උන්වහන්සේ පිරිනිවන් පාන කොටත් උන්වහන්සේට ඒ රෝගෙමයි උස්සන්න වෙලා පඩික්කම් පිරෙන්න වමන යනවා. ලේ. ඊළඟට බඩේ ලේ යනවා කියනවා ලේ. එහෙමයි. එතකොට ලේම තමයි කියනවා උන්වහන්සේට පඩික්කම් පිරෙන්න චුන්ද හාමුදුරු තමයි උපස්ථාන කරන්න හිටියේ. උන්වහන්සේට ඒ රාත්‍රී කාලේ සක්‍ර දෙවියන් පවා ඇවිල්ලා අහනවා උපස්ථාන කරන්න. සතරවරම් දෙවියන් එනවා. ඊළඟට මහා බ්‍රහ්ම දෙවියන් පවා ඇවිල්ලා උපස්ථාන කරන්න අවසරය ඉල්ලනවා. එතකොට අපිට පේනවා ඒ සාවිස් මේ බුද්ධ ශාසනයේ අසංකේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. හැබැයි කර්මජ රෝග සංසාරي කරපු සමහර කර්ම පස්සෙන් එන්නේ. දැන් මුගලන් හාමුදුරුවන් බලන්න 500ක් වට කරගෙන පොළොවලින් ආවිද වලින් පහර දුන්. එතකොට සසරේ යම් යම් කර්මජ රෝග හැටියට ලෙඩ රෝග එක එක ස්වරූපෙන් එන්න පුළුවන්. හැබැයි හිත වඩපු කෙනෙකුට ඒවා ගොඩාක් හිත දියුණු කරපු කෙනෙකුට අර ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඊර්දිපාද බලෙන් යම් මට්ටමකට දැන් බුදු කෙනෙකුට පුළුවන්. එහෙමයි. උන්වහන්සේ ඒක කරලා පෙන්නවා අර අන්තිම වස් කාලේ ගත කරනකොට බේලුව ගමේදී මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙන. ඒ විලාය බුදුරජාන් වහන්සේ කල්පනා කරන සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා බුදුවැසින් බලලා ඊර්දිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරනකොටම රෝගී හේම යටපත් වුණා. එතකොට මොකද මේ බුදුවරුන්ගේ ගුණ ගැන ගත්තොත් ඒවා අපිට හිතා ගන්නවත් බැහැ. බුදු ගුණ අචින්තියයි.
අචින්තිය බුදුවරුන්ට ඉරදි පාද බලෙන් රෝග පීඩා යටපත් කරන්න පුළුවන්. ඒ විතරන්නේ බුදුහාඳුරු දේශනා කරන ආනන්දය බුදු කෙනෙකුට ඉරදි පාද වඩපු කෙනෙකුට කැමතින ඒ වෙනකොට තියෙන පරමාවිෂ ආවිෂ කල්පයක් වුණත් මේ කය පවත්වගෙන යන්න පුළුවන්. එහෙමයි. එතකොට බලන්න උන්වහන්සේ අවුරුදු 80න් පිරිනිවන් පාන තිබුණට කැමතිනම් ඒ වෙනකොට තියෙන පරමාවිෂ වුණත් ඉරදි පාද බලෙන් මේ කය පවත්වගෙන යන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර දැන් බක්කුල හාමුදුරුවෝ අවුරුදු 160ක් හිටි. එහෙනම් 120ට වඩා 130 40 50 හැරි තමන් ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්නත් පුළුවන් කියන. එතකොට අපිට පේනවා හිත වඩපු කෙනෙකුට ඉරදි පාද බලෙන් මේ කය ආයු සංස්කාර ටික කාලයක් අල්ලගෙන යන්න පුළුවන් හැකියාව තියෙන. නමුත් හිත වදපු කෙනා ධර්මය අවබෝධ කරගත්ත කෙනා කය ගැන ආසාව අතහැරගත්ත කෙනෙක්නේ. එහෙමයි. යාට ආයි අනේ තව ටිකක් ජීවත් වෙන්න ඕනේ. අනේ මට මැරෙන්න බෑ. මගේ ලෙඩ යටපත් කරන්න. එහෙම ආසාවල් ඇති වෙන්නේ. ඒ නිසානේ සාරිපුත්ත හාමුදුරුව ගැන පෙන්වන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන දින ගනින්නේ හරියට මාසි පඩියක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක් වගේ කියලා. එහෙමයි. දැන් කෙලෙස් සහිත කෙනා තමයි හිතන්නේ අනේ තව ටිකක් හරි ඉන්න ඕන අනේ තව එක දවසක් හරි ඉන්න ඕන කියලා හිතෙන්නේ. අර ආසාව ඇති වෙන්නේ මේ කයට ඇලිච්ච කෙනා තමයි කය පවත්වන්න ආස. එහෙමයි. හැබැයි අවබෝධ කරගත්ත කෙනා ඒක ඒ කයේ ස්වභාවය තමන් කර්මානුරූපීව කෙනා පාවිස අවසන් වෙන්නේ යම් දවසකද ඒ දවසට එහෙම පිරිනම් පාන. හොඳයි අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම අද බොහොම ප්‍රායෝගිකව මේ ධර්මයට ඔබ යොමු වෙන්නට ඕනෑයි කියන හැඟීම හිතේ ඇති කරපු ධර්මයක් තමයි අධේශනා කරන්නට යෙදුනේ. ඇත්තටම අහගෙන ඉන්නකොට මේක නේද ඇත්ත කියලා ඔබට හිතෙන්නට ඇති. මේක තමයි ඇත්තටම ඇත්ත. ඒ නිසා මේ ඇත්ත ඔබේ ජීවිතය තුළ දකිනා වගේම එය ක්‍රියාත්මක කරවන්නට උත්සාහ දරන්න ඒ ඔබට ඔබේ සැනසීම උදෙසාම හේතු වෙනවා ඇති. හැමදෙණේ අපි අවසන් වෙනාඩි කීපෙදී අපි ගිය සතිය කිව්වා සීල සුවර්ණට කණ්ඩායම් යම් යම් උපස්ථායකයන් බඳවා ගන්නට ඕන කියන කාරණේ. ඒ තත්ත්වය කොහොමද සහභාගී වෙලා පිළිබඳ සිහිපත් කරන්න. ඔව් ඇත්තම වරුණ ඒ අපි දැනු අපි මේ මාධ්‍යින් මං හිතන්නේ අපේ සේවක පිරිසට අපි කතා කරාමයි නිත්තහන පිරිසට බොහෝ පිරිසක් ඇත්තම කතා කර අපි ඇතරින් සේවක පිරිසක් බඳවා ගත්තා. ඊළඟට අනිත් අය අපි තොරතුරු වෙනවා පිරිස සම්පූර්ණ. ඊට අමතරව අපි අනිත් අය වෙනම දැන් එනේ නායකයි තොරතුරු සටහන් කරගෙන තියෙනවා. අපිට යම් කිසි අවශ්‍යතාවයක් වුණොත් අපි ඒ අයට කතා කරලා ආයිමත් ඇතුළත් කර ගන්නවා. ඉතින් ඒ නිසා ඔබ සීල සුවාන්නට සම්බන්ධ වෙන්න කැමති අයට පුළුවන් ඔබේ තොරතුරු ලබලා දෙන්න. ඊට පස්සේ අවස්ථාවක් ලැබිච්ච ගමන් අපි ඔබට අවස්ථාව ලබලා දෙනවා. ඒ වගේ වරුණ මේ මාසේ 31 වෙනි අපේ කඨින මහා පින්කම පැවැත්වෙනවා. අපි හවස්වරුවේ අර සාමාන්‍ය කඨින පින්කමක් වගේ නෙමෙයි. අපි රැය ලිවෙනකන් පිරිත් ධර්මයන් සජ්ජහායනා කරන අතරතුර 31 වෙනිදා අපි බකුල මහාසෑයේ කොත අඩි 12ක පමණ උසකින් යුක්ත විශාල කොත් වහන්සේ සම්පූර්ණයෙන්ම අපි අච්චු හදලා ඒවා අපි පිත්තල එතනම අර කෝව ඒ පිත්තල මේ ගිනිගල් මේ ඔක්කොම ගෙනහලා අපි උණු කරලා අපි රැලි වෙනකන් ඒ අච්චු වලට පිත්තල වක් කරලා සම්පූර්ණයෙන් කොත උදේ වෙනකොට හදලා පොලිෂ් කරලා අවසන් කරනවා. කටින වෙලා වෙනකොට කොතේ වැඩ කටයුතු ඔක්කොම අවසන් කරනවා. ඒ නිසා සැදැහැවතුන්ට මේ වගේ චෛත්‍යක කොතක් නිර්මාණය වෙනවා. බොහෝ පිරිසක් සමහරලාවට පිරිත් කියේ කිය බොහොම ගෞරවාන්විතව කරන අවස්ථාවක් ඇස් දෙකින් දැකලා නැතුව ඇති. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා නිත්තහන සැදැහැවතුන්ට මේ මාසේ 31 වෙනිදා අපි කඨින මහා පින්කමේ මේ කටයුතු කරනවා. වගේම අපි විශේෂයෙන්ම කඨින චීවරයක් සුගත චීවරයක් අපි මේ භූමියේම පැරණි ඒ රෙදි වියන යන්ත්‍ර ඔස්සේ අපි නූල් සකස් කරලා රෙද්දක් වියලා අපි සම්පූර්ණයෙන්ම එලි වෙනකන් ඒ සුගත චීවරයක් වගේම කටන චීවරයක් අපි වියන කටයුතු සිදු කරනවා. සැදැහැවතුන්ට ඊවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ කටයුතුත් එක්කම අපි පසුවදා තමයි පළවෙනිදා තමයි උදෑසන කටින පෙරහැරත් එක්ක කටින මහා පින්කම සිදු කෙරෙන්නේ. දවල් ඒ කටින සංඝ සතු කළ පූජා කිරීම කටයුතු සිදු කෙරෙනවා. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරන ගමන් වරුණ මේ දවස්වල චෛත්‍ය කටයුතු සිදු කෙරෙනවා. ඔබට පුළුවන් මොකද විශේෂයෙන් අපි දන්නවා දැන් මේ වෙනකොට ලංකාවේ මහා ධාරානිපාත වර්ෂා ඇදහැරෙන සමහරලාවට අනුරාධපුර පැත්තේ එක්කෝ බුත්තල පැත්තේ ඉන්න පිරිසක් දන්නේ නැති වෙන්න පුළුවන්. ඊ පැත්තට වහින්න නැත්නම් යාළ බස් අරගෙන ඉන්න පුළුවන්. හැබැයි කොළඹට එනකොට මහා වර්ෂාවල් එක්ක ඉතින් ඒ නිසා ඔබ ශ්‍රමදාන කටයුතු ගැන දැනුවත් වෙලා අපේ සීල සුවාන්නට කතා කරලා ඉන්න. එතකොට අපහසුතාවයකටපත් නොවි ඔබ ඉන ගමනේ ඔබට චෛත්‍ය වෙනුවෙන් ඒ ශ්‍රමදාන කටයුතු වලට සම්බන්ධ වෙන්නම පුළුවන්කම තියෙනවා. ඒ වගේම අරුණ ඔබට පුළුවන් සීල සුවාන්න වෙනුවෙන් අපි මොකද දැන් උදෑසන දහවල් දානේ සඳහා වරුණ කාගින්වත් කිසිම මුදල් අය කිරීමක් කරන්නේ. අපි දානේට සම්බන්ධ වෙන අයට ඒ වියලි ආහාරය ලෝලු ටිකක් විතරයි පරිත්‍යාග කරන්නේ.
ඉතින් සීලස්වර්ණ වෙනුවෙන් අපි සීලස්වර්ණ කිලන් ස්වාමීන් වහන්සේලා දැන් 49කට ආසන්න පිරිසක් වැඩ ඉන්න නිසා උන්වහන්සේලා වෙනුවෙන් බෙහෙත් හේත් ඒ දානමාන ඒ උන්වහන්සේලාගේ වෛද්‍ය පරීක්ෂණ වියදම් ඒ හැම දෙයක්ම වෙනුවෙන් අපි දිනක දායකත්වයක් ලබලා දෙන කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් සීලස්වර්ණට කතා කරලා දවසේ දායකත්වයක් සීලස්වර්ණ වෙනුවෙන් ඔබට පුළුවන් නම් දරන්න. ඒ අය වෙනුවෙන් හවස අපි ඖෂධ පූජා පින්කමක් සිදු කෙරෙනවා. එහෙමයි. එතකොට ඔබ හවස් වරුවේ සීලස්වර්ණට පැමිණුණාට පස්සේ අපි ඒ කටයුතු සංවිධානය කරලා තියෙන හවස 3-4 වෙනකොට ඒ සදහැවතුන් පැමිණිලා ගිලම්පස සකස් කරලා ඒ අයගේ මතින් ගිලන් ස්වාමීන් වහන්සේලාට ගිලම්පස පූජා කරලා ඊට පස්සේ බක්කුල හාමුදුරුව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂ ඖෂධ පූජාවක් සිදු කරන. බොහෝ වෙලාවට අපි ওই සමහර ඖෂධ පූජා දකින්නේ ඖෂධ පූජා කරලා ඉවරලා ඒ ඖෂධ වර්ග විසි කරනවා. එහෙමයි. තමහරලාවට ඖෂධ වට්ටි නොයේ පූජා කරන දේවල් ඇත්තෙම ඒවැ ප්‍රයෝජනයක් ගන්න බැරි ගොඩක් දේවල් එක තමයි ඖෂධ පූජා. ඉතින් ඒක අන්තිමට ඒක ඊසි කරලා දාන නමුත් අපි මේ ඖෂධ පූජාවේදී පූජා කරන දේවල් වලින් අපි සදහැවතුන්ට දැනුම් දෙන්නේ ගිලන් ස්වාමීන් වහන්සේලාට ප්‍රයෝජනවත් බෙහෙත් වර්ග ඖෂධ වර්ග අපි ආයුර්වේද පැත්තට ගන්න පුළුවන් ආයුර්වේද ඖෂධ ආයුර්වේද කොළ වර්ග ඒවත් එක්කම තමයි ඖෂධ පූජාවේදී මේ පූජාව කෙරෙන්නේ. එතකොට මේ පූජා ද්‍රව්‍ය සීලස්වර්ණ ප්‍රයෝජනෙයි පිණිස අපි යොදා ගන්න. ඉතින් ඒ නිසා මේ ඖෂධ පූජාව ඔබට පුළුවන් සීලස්වර්ණට කතා කරලා ඒකට සම්බන්ධ වෙන්න ඔබට ඒ සඳහා දායකත්වයක් බාර ගන්න පුළුවන්. ඒ වගේම බක්කුල මහා සෑය වෙනුවෙන් මේ දවස්වල අපිට විශේෂයෙන් වරුණ යකඩ කම්බි සිමෙන්ති වැලි කොන්ක්‍රීට් ගල් මෙන්න මේවා තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒ සඳහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඔබට සිහිපත් කරනනම් දුරකථන අංක 0711 86 710 86 0711 86 710 86. ඒ වගේම ඔබට පුළුවන් මෙන්න මේ අංකයට කතා කරන්න 0034 226 36 46 0034 226 36 46 කියන දුරකථන අංකයේ සඳහා විවෘතව තිබෙන්නේ. බක්කුල සෑයේ ගිණුම් අංකයත් සිහිපත් කරනනම් 0267 610 0276 0267 610 0276 බක්කුල මහසෑය නමින් තිබෙන ගිණුම සම්පත් බැංකුව අතුරුගිරේ ශාඛාවේ තිබෙන්නේ. ඔබට පුළුවන් ඒ සඳහාත් මූල්‍යමය වශයෙන් දායක වෙලා බක්කුල සෑය වෙනුවෙන් කටයුතු කරන්න දායක වෙන්න ඒ ආරාධනාවත් සිදු කරමින් අද දවසේ අපි ඉරිදා සිත්නෙත් අසපුවෙන් සමුගන්නව. අද දවස තුලදී උතුම් වූ ධර්ම කොට්ටාශයක් අපට දේශනා කරන්නට සිත්නෙත් අසපුව වෙනුවෙන් වැඩම කොට වදාළ ශ්‍රී ඥානාධිප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක වරණ සීල සුවරණ ගිරන් වික්ෂ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පණ්ඩිත පූජනීය ගලිකමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන උතුම් ධර්ම අවබෝධය පිණසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්න ඔබට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමි. සිත් නෙත්